சீமாவின் இஹா தேசபாலன. ஐபோவன் சுப சந்தியாவக். මේ සලකුණ දේශපාලන සංවාදය දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට අදත් අප සූදානම්. හඳුනාගනිමු මගේ සගයින් රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. විමල් කැටිපේ ආරච්චි සුබ සන්ධ්‍යාවක් විමල්. එසේම වේවා සුදේව. අප දෙදෙනා සමගින් අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ කවුරුද්දයි හඳුනාගනිමු. මේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්මයා. ආයුබෝවන් නැමුතුමනි සුබ සන්ධ්‍යාවක්. අද දවස ටිකක් විශේෂ දවසක්. හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයාව අතරංගුවට පත් වෙනවා. ඒත් එක්කම මේ අතරංගුවට පත්වීම සමග හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහිල්ලා එළියට ඇවිල්ලා කියනවා මේ දේශපාලන පළිගැනීමක් සිද්ධ වෙන්න කියන කාරණය. ඒත් එක්කම පහුගිය දිනවල ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් කියවුණා එකපද්ද විපක්ෂයේ 10 දෙනෙක් විතර අතරංගුවට ගැනීමට නියමිතව ඉන්නවා කියලා. ඒ කියනවත් එක්ක අතරංගුවට ගැනීම සිද්ධ වෙනවා. මොනවද මේ වෙන්නේ? වසෙන්ම ජනවාරි මාසේ 2015 අපේ ආණ්ඩුවට ජනවරමක් මේ රටේ ජනතාව ලබා දුන්නේ. විශේෂයෙන්ම පසුගිය රජයේ දූෂණ වංචා සොයලා ඒ මහා පරිමාණයේ දූෂණ කරපු අය කවුදයි කියලා හෙළිදරව් කරලා ඒ අයට දඬුවම් කරයි කියන බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අවුරුද්දකුත් මාස 6ක් වැනි කාලයක් ජනාධිපතිවරණයේ ඉඳලත් ජනාධි මහමැතිවරණයේ ඉඳලා අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලත් මේ ජාවාරම්කරුවන් මංකොල්ලකාරයන් කවුදයි කියලා හරියට හෙළිදරව් නොවුන නිසා මේ රටේ විශාල ප්‍රශ්නයක් තිබුණා, අර්බුදයක් තිබුණා. මොකද කෝ අර කියපු හොරු කවුද කියලා ඒ වෙලාවෙත් මම දන්නවා. මම මීට අවුරුද්දකට ඉස්සෙල්ලත් මාස කිහිපයකට ඉස්සෙල්ලත් මේ වගේම රූපවාහිනියේ පුවත්පත් සාකච්ඡාවලින් කිව්වා. මම චෝදනා කරා මහින්ද රාජපක්ෂ මම හිතන විදිහට බිලියන 18ක්වත් මේ රටේ වත්කම් වලින් හොරකම් කරයි කියලා. නමුත් ඒවට hina වුණා. අන්තිමට මහින්ද රාජපක්ෂම කිව්වා එක සතයක් හොය හොරකම් කළා තියෙනවා නම් අපි මම ඩොලර් එකක් හරියට හරි හොරකම් කළා තියෙනවා නම් මම බෙල්ල කපා ගන්නවා කිව්වා. ඊට පස්සේ ওই නාමල්ලම තමයි කිව්වේ පුළුවන් නම් අපිව අල්ලන්න, පුළුවන් නම් හොරු අල්ලන්න. නමුත් දැන් ඇල්ලුවම කියනවා මේක දේශපාලන දඩේමක් කියලා. මේක දේශපාලන දඩේමක් නෙමෙයි සුදේව. මොකද ඇත්තෙන්ම එක පැත්තකින් මම කියන්න ඕනේ මට ලොකු දුකක් ඇති වුණා. මොකද නාමල් කියන්නේ අනිත් එක පැත්තකින් මගේ ඡායා ඇමති. අද මං හිතන්නේ ළඟදිපත් කරපු අර මොකද්ද සිහින කැබිනට්ටුවේ විදේශ ඡායා ඇමතු එක පැත්තකින් මට ඒ ගැන පොඩි දුකකට වඩා ඒකට වඩා ඇත්තෙම මට දුකක් ඇති වුණේ මම ඔය කට්ටිය හඳුනනවා පුඩා කාලේ ඉඳන්. මට එකපාරට ඔය ආරංචි ආවම මටත් හිතුණේ අනේ මේ අය කොහොම ඉන්න තිබුණ ළමයිද කියලා. මොකද අපි දැක්කා අද බලන්නේ අසෝදරාලා විමුක්තිලා ඉන්න හැටි. පාඩුවේ හොඳට ඉගෙනගෙන පැත්තකට වෙලා ඉන්නවා. ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ දරුවෝ මුණුපුරාලා එදා බලේ තිබුණයි කියලා මේ වගේ රට හූරාගෙන කෑවෙත් නැහැ, පිස්සු කෙලියෙත් නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දරුවත් සජිත් අද අපේ ආණ්ඩුවේ වගකිය යුතු ඇමතිවරෙක්. දුලාංජලි බොහොම හොඳ ජීවිතයක් ගත කරනවා. මේ වගේ බලයත් එක්ක මත්තුනේ නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ හිටපු අර හොඳ දරුවෝ ටික මට මතකයි ශිරන්ති මේ දරුවෝ අවුරුදු 16-17 දී පාටි වලට යනකොටත් ගිහිල්ලා පාටිය ඉවර වෙනකන් පැත්තකට වෙලා වාහනේට වෙලා ළමයි ටික එළියට එනකම් බලාගෙන ඉනවා. ඒ තරම් හොඳ අම්මක් කෙනෙක්. දැන් ඔය මතක් වෙන දේවල් අතරදී ඔබතුමාට මතක් වෙන්නේ නැද්ද අවසාන ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තියෙද්දී එවක මහින්ද රාජපක්ෂ රජයට ඔබතුමා ගන්න නාමල් රාජපක්ෂ ආවයි කියලා ඒ දවස්වල ගියේ කතාව මතක් වෙන්නේ නැද්ද? ඒ ඔක්කොම මතක් වෙනවා. ඒ ඔක්කොම මතක් වෙනවා. ඔබතුමා ඒ වෙලාවේ පිහිටට වෙන්න හිටියේ ඔහු කියලා දුකක් හිතෙන්නේ නැද්ද? කිසිම පිහිටක් වෙන්න නෙමෙයි ආවේ. කිසිම පිහිටක් වෙන්න නෙමෙයි අමාරුව වැටෙන ඔයලේ.
එයා දැනගත්ත බේර ගන්න පුළුවන් නම් මම මේ ලොකුව කියනවා නෙමෙයි බේර ගන්න පුළුවන් එකම මිනිහා මමයි කියලා මට තියෙන ආදරය ඒකට නෙමෙයි ඒක පොඩ්ඩක් මතක තියාගන්න නමුත් මම කියාගෙන ආවේ ඒ කියන්නේ ඔබව බලා ගන්න ඔබ මේ හොයාගෙන ආවේ බේර ගන්න පුළුවන් කෙනා හැටියට නැත්නම් ඒ පරිවර්තනය සිද්ධ කරන්න යම් යම් කටයුතු සිද්ධ කරපු කෙනා හැටියටද හොයන්නේ මේ පරිවර්තනය සිද්ධ කරන්නට පුළුවන් උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් හැටියට හිතන්නේ ඉතින් මේක හරි හෝ වැරදි මන් දන්නේ නමුත් ඒක නෙමෙයි දැන් මෙතන තියෙන තත්ත්වය මේ තරම් හොරකම් කරලා මම මේ කියාගෙන ආවේ අච්චර හොඳට හදලා මේ තත්ත්වයට වැටුනේ මොකද මම නම් කියන්නේ මේ හැම එකකටම මම වගකීමෙන් කියනවා යලි වතාවක් වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මම මහින්දට කියනවා මේ වෙලාවේ සමහර වෙලාවට මෙතුමා බලාගෙන ඉන්නවා නම් මම කියනවා මහින්ද ඔයා තමයි බලය දරාගෙන බැරුව බලෙන් බත් වෙලා අන්තිමට බලය මුදල් අයතාලෙස සොයා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් කරා මුළු අරලිය ගහ මන්දිරයේම ජනාධිපති මන්දිරයේම පසුගිය අවුරුදු 5-6 දී කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක් බවට පත් කරගත්තා මම මේ කියන්නේ නිකන් නෙමෙයි මට ඇත්ත වශයෙන්ම ඔබතුමන්ලා දෙනවා නම් මම පෙන්නන්නම් මේ පවුලේ අයම අපි දකින්නවා අපි ඇවිල්ලා කියනවා අපිට වාහනයක් නැහැ අපිට ගෙයක් නැහැ අපි බොහොම අහිංසක මිනිස්සු කියලා නමුත් අද අපිට ලයිස්තු පිටින් තියනවා ගත්තු ඉඩම් වල නම් නිවාස වල නම් ලංකාවේ කරපු ඒවා පිටරට කරපු ඒවා දැන් අදත් මේ අරගෙන තියෙන්නේ එයින් එහෙකට විතරයි සලකුණ සීමාවෙන් එහා දේශපාලන මංගල සමරවිර අමාත්‍යවරයා සදහන් කරමින් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යන කතා බහ ඔබතුමාට යළි අවස්ථාව මා ලබා දෙන ඔබතුමා සදහන් කරපු කාරණේ කියන්නේ ඔවුන් පවුලක් හැටියට කරපු ගනුදෙනු තවත් රාශියක් තිබෙනවා කියන කාරණා ඇත්තෙන්ම රාශියක් තියෙනවා මේ අවශ්‍ය දැන් උදාහරණයක් හැටියට පුදුම පිස්සුවක් තිබිලා තියෙනවා මේ හැම තැනම ලංකාවේ පිටරට ඉඩම් ගන්න නිවාස ගන්න මේ මාගම්පත්තුවේ සිරිබෝපුර කැලේ කියන මුළු කැලයක්ම අරගෙන තියෙනවා ඒ හම්බන්තොට කැලෑවල් ඉඳලා අද අපි පරීක්ෂණ කරන හැටියට යුක්‍රේන් රටේ නිවාස පවා තියෙන්න පුළුවන් ඒක මම ඒක තාම ඒක අපි එතනට ගිහිල්ලා නැහැ ඒ කතාව ඔබතුමා අර කලින් කියපු බිලියන 18 කතාව වගේ මේ ඔක්කොම මේ බිලියන 18 කතාවේ බිලියන 18 කියන එක අපි දල වශයෙන් කරේ විශේෂයෙන්ම ලිබියාවේ ගඩාෆි සහ අනිකුත් නායකයන් කරපු මහ පරිමාණයේ වංචාවන් හා සංසන්දනය කරනකොට මොකද දැන්ට අපිට රටවල් දෙක තුනක් මේ පරීක්ෂණ කරන්න උදව් කරනවා ඇමරිකා එක්සත් ජනපදය ජර්මනිය මේ වගේ එංගලන්තය ඉන්දියාව ඒ අයගේ තාක්ෂණය අපිට ලබා දීලා ඒ අයත් කියන්නේ ඒ දල එස්ටිමේන්තුව මේකයි නමුත් ඒක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නමුත් පැහැදිලිවම මම කියන්නේ මම මහින්ද රාජපක්ෂ මාගේ මිත්‍ර මැතුමාට කියන්නේ අන්තිමට ඔය කතාව කියන්න එපා ඩොලරයක්වත් ගත්තනම් මම බෙල්ල කපා දානවායි කියනවා දැනටම මේවයින් පේනවා ඩොලරයක් නෙමෙයි ඩොලර් ලක්ෂ ගාණක් හොරකම් කරනවා නමුත් ඇමතුමනේ විදේශ රටවල් වල තියෙනවායි කියලා කියපු බැංකු ගිණුම් වල දේවල් එකක් එළියට දාන්න මේ ආණ්ඩුව තාමත් සමත් වෙලා නැහැ. පැනමා පේපර්ස් වල පවා රාජපක්ෂවරුන්ගේ නම තියෙනවා කියලාවත් ඔයා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ එළියට ආපු ගනුදෙනු වලින්. එතකොට මේ විදියට චෝදනා පමණක් නේද? නැවතත් ඔබ තව චෝදනාවක් කරනවා මේ මොහොතේදී. මේවා චෝදනා වලට නෙමෙයි. මොකද වැරද්දක් පෙන්වන්න චෝදනාවෙන් පටන් ගන්න ඕනේ. අය චෝදනාව දැන්ටමත් අපි ඔප්පු කරලා ඉවරයි. දැන් අන්තිමට මහින්ද රාජපක්ෂ කියනෝ නම් මේ සතයක්වත් ඩොලරයක්වත් හොරකම් නොකරයි කියලා වාහනයක්වත් නැහැයි කියන මේ පුංචි පවුල මේ කොහොමද මේ සල්ලි මේ තරම් මේ දේවල් කරන්නේ මේ තරම් මේ බලන්න කොම්පැනියක් ගන්නවා ඩොලර් මිලියන 100කට ඩොලර් මිලියන 157.5කට මේ සල්ලි කොහෙන්ද මේ සල්ලි තමයි හොරකම් කරපු සල්ලි මනි ලොන්ඩරින් ක්‍රියාවලිය දැන් ඔය මේ ගොඩක් අයද තියෙන්නේ බැසිල්ද තියෙන්නේ නාමල්ද තියෙන්නේ අනිත් අයටත් තියෙන්නේ මේ අය මනි ලොන්ඩරින් කරයි කියන්නේ මොකද්ද අර හොරකම් කරපු හංගපු කොමිස් ගහපු සල්ලි යලි වතාවක් මේ රටට හෝ වෙනත් රටවල් වලට ගිහිල්ලා නීත්‍යානුකූලව දේවල් වලට යෙදවීම මෙන්න මේවායින් ඔප්පු වෙනවා දැනටමත් මේ මනි ලොන්ඩරින් ක්‍රියාවලියේ රාජපක්ෂ පවුලේ සියලු දෙනාම සහභාගි වෙලා තියෙනවායි කියන එක ඔප්පු වෙනවා හැබැයි එතෙන්දී මහින්ද රාජපක්ෂ කවුරු හරි අහන්න පුළුවන්කෝ කියලා
යාගෙත් අයතා තියෙනවා. නමුත් මම දකින්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ චාර්ල්ස් ඩිකන්ස් කියන නවකතාවේ ඔලිවර් ට්විස්ට් කියන අර ඒ කතාවේ ඉන්න ෆේගින් කියන පික් පොකට් කාරයා වගේ. මොකද්ද ෆේගින්ගේ චරිතේ? ෆේගින් අනේ අර අහිංසක දුප්පත් දරුව ටිකක් වටේ තියාගෙන ඒ අය ලවා මුළු ලන්ඩන් නුවරම පික් පොකට් ගහලා සල්ලි එක්තැන් කරපු පුද්ගලයා තමයි ෆේගින්. ඒ වගේම තමයි, මොකද මම මේක මේ බොරුවට මඩ ගහනවා නෙමෙයි. මේ තරම් හොරකම් කරලා මේ තරම් විනාශයක් කරලා අදත් බොහෝම පින් පාටට අපි මුකුත් කරේ නෑ. මේක දේශපාලන දඩයමක් කියන නිසා අපිට මේ කාරණා ඉදිරියේදී ජනතාව ඉදිරියේදී කියන්න ඕනේ. නමුත් මම ඔබතුමා අහපු මේ ප්‍රශ්නයට කියන්න ඕනේ මේ රංග ඇත්ත. ඔය කියපු සල්ලි මම මේ කියන්නේ මේ කොටසක් විතරයි තාමත් බැංකුවල තියෙනවා. මම අදත් කියනවා. නමුත් ඒව ලේසියෙන් නෑ. මේ තියෙන්නේ මේ මං අදම අලුත්ම තොරතුරු ගත්තේ මේ ලෝකේ යන මේ වගේම චෞර නායකයන්ගේ අනිකුත් මේ පරීක්ෂණවල යථා තත්ත්වය. දැන් ගත්තොත් මොහොමඩ් ගඩාෆි බිලියන 30කුත් 40කුත් හොරකම් කරයි කියලා දාල එස්ටිමේන්ටුවක් තියෙනවා. නමුත් මේ වෙනකොට ලිබියාවට එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකෙන් 100ට 10ටත් වඩා අඩු ප්‍රමාණයක්. දැන් අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා. ඒ වගේම මුබරක්. හැබැයි ඊට වඩා විනාශයක් ලිබියාවට වෙලා තියෙනවානේ. නෑ, ඒක වෙනම කතාවක්. ඊට වඩා ඒ විනාශේ මුදල්වල විනාශේ දෙකක් නෙමෙයි මම මේ කතා කරන්නේ. හොරකම් කරපු දේ ලිබියාවට, ඒක අපි වෙනම කතාවක්. ඒක නමුත් මම මේ කතා කරන්නේ චෞර නායකයන්. දැන් සුහාර්තෝගේ ඒ කාලේ, දැන් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා, දශක කීපයකට ඉස්සෙල්ලා හිටපු පුද්ගලයාගෙත් අන්තිමට මිලියන 3යි ජර්මනිය තිබිලා ෆ්‍රීස් කරලා රට ගත්තේ. නමුත් තවත් සල්ලි බැංකුවල තියෙන බව දන්නවා. අද අපිත් ඒක දන්නවා. දුබායි වල තියෙනවා. ඒක මමම දන්නවා. මම ඒකට සම්බන්ධ වුණා. නමුත් මේ රටවල් එක්ක අපි ගනුදෙනු කරා යම් කිසි නීත්‍යානුකූල ගිවිසුම් වලට එන්න ඕනේ. ඒවා විශාල කාලයක් යනවා. සමහර වෙලාවට අවුරුදු 2ක් 3ක් 4ක් මේ කියන බැලුවොත් එහෙම සමහර ඒවා අවුරුදු 10 15ක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ අතරතුර මේ පොඩි ඒවා, මේ විශේෂයෙන්ම ලංකාව තුල මේ කරපු කළු සල්ලි සුදු කිරීම දැන් හෙළිදරව් වෙනකොට මේවා දේශපාලන දඩයමක් හැටියට පෙන්නලා මේ අය අයිමත් තමන්ගේ නම කැතවෙච්ච නම සුදු කරගන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ සුළු හොරකම හොයන්න අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් ගියා. එහෙමද? නෑ, ඉතින් නීති අනුකූල සුළු හොරකම නෙමෙයි. අත වශයෙන්ම කඩේක, පුංචි කඩේක හොරකමක් වුණත් මාස ගාණක් ගොඩක් වෙලාවට යනවා. හැබැයි ඔබතුමා දැන් මුලින් ප්‍රකාශ කළේ මේ රට පුරාම ඉඩම් අරන් තියෙනවා. රට පුරාම ඉඩම් අරන් තියෙනවා නම් රට තුල තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා හොයාගන්න පුළුවන්. ඒක තමයි දැන් තියෙන්නේ. මේ තියෙන්නේ රට පුල දැනට අපිට හොයාගත්තේ අපිට කියන්න පුළුවන්. නමුත් ඒ හොයාගත්තත් ඒවා මේ එකෙන් එක දැන් මේ අද අත්අඩංගුවට ගන්න ඇත්තෙත් අත වශයෙන්ම කාලයක් ඒ හොයාගෙන ආපු ඒවා හැම දෙයක්ම නීත්‍යානුකූලව තියෙන්න ඕනේ. පසුගිය කාලේ වගේ නෙමෙයි, අද මේ රටේ නීතියක් තියෙනවා. අද මේ රටේ විමල් වීරවංශට ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුවේ අයවැය යෝජනාවකට විරුද්ධව ගිහිල්ලා යම් තීන්දුවක් ගැනීමට පුළුවන් සාධාරණ අධිකරණයක් තියෙනවා. ඉතින් මේ අධිකරණයට අපිටවත් ආණ්ඩුවේ හිටියයි කියලා අර මහින්ද රාජපක්ෂ කරා වගේ බලපෑම් කරන්න බෑ. විනිශ්චයකාරයන්ගේ ඒ අය කරේ මොකද්ද? ඒ කාලේ විනිශ්චයකාරයන්ට මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි කෙලින්ම කතා කරනවා, තර්ජනය කරනවා. ඒ විතරක් නෙමෙයි, මානසිකව බය වටන්න ඒ අයගේ ගෙවල් ඉස්සරහා සුදුවෑන් නවත්තලා තියෙනවා, නිකන් අර මානසික බලපෑම් කරන්න. ඊට පස්සේ තමන්ට වමනා විදියට ඒ තීන්දුව ගන්නවා. නමුත් අද උසාවිය ඒ ආකාරයට ක්‍රියාත්මක කරන්න ඒක පුළුවන්. ඉතින් ඒ එහෙම කරනකොට අපි හිතන තරමට, ජනතාවගේ උමනාව තරමට ඉක්මනට මේවා අවසන් කරන්න බෑ. අමාත්‍යමනි, පුංචි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ හමුදා කුමන්ත්‍රණයකින් බලයට ආපු නායකයෙක් නෙමෙයිනේ, ජනතාවගේ ඡන්දයෙන් බලයට ආවේ. එතකොට ඔබ ඔය කියන තරම් චෞර නායකයෙක් නම් ඔහු ගැන සහතික දුන්නු දේශපාලඥයින්ට ඔහු බලයට පත් කරන්න මොකක්ද දෙන්න ඕන දඬුවම්? ඔව්, අපිත් සහතික දුන්නයි 2004. ඒක තමයි. ඔව්,
නමුත් එතකොට අපි දන්නේ නැහැ අපි හැම කෙනෙක්ම ජීවිතයේ යම් යම් පුද්ගලයන්ට රැවටිලා සහතික දෙනවා තමයි. අපි ඇත්තටම එතෙන්දි තව මේක වෙනම කතාවක් ඔබතුමා කියෙව්වද දන්නේ නැහැ මම ළඟදී මහින්ද රාජපක්ෂට ලියපු ලියුම විවෘත ලිපිය. ඒ විවෘත ලිපිය ඔවට මම පිළිතුරු දෙනවා ඇත්තෙන්ම ඉතාම සුන්දර චරිතයක් කියලා මම හිතාගෙන හිටියේ මම දේශපාලනයට ආපු ප්‍රථම දවසේ 1988 ජුනි මාසේ 29 වෙනිදා මම සිරිමාව බණ්ඩානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් මාතර ආසනයේ සංවිධායකවරයා හැටියට සහභාගී වෙච්ච මුල්ම ඩාලිපාරේ රැස්වීමේදී මට මුලින්ම ඇවිල්ලා කතා කරේ මහින්ද සිරිමා මැතිණිය සිරිමාව මැතිණිය අඳුරල් දුන්නේ මෙන්න මේ මහානාමගේ පුතයි කියලා. ඊට පස්සේ අපි දෙන්නා බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කළා මව්වරුන්ගේ පෙරමුණ හදාගත්තා. එතුමා එදා මේ රටේ මව්වරුන්ගේ කඳුළු වෙනුවෙන් ජෙනීවා ගිහිල්ලා සටන් කරා. ජෙනීවා ගිහිල්ලා LTT සංවිධානයත් එක්ක කරින් කර ඉඳලා දකුණේ අම්මලා වෙනුවෙන් සටන් කරා. ඇත්තටම මහින්ද රාජපක්ෂ ජෙනීවා ගියේ LTT සංවිධානයට අයත් පාස් එකක් අරගෙන මේ ඒ ශාලාව ඇතුළට ගියේ. මේ ඔක්කොම විස්තර අපිට තියෙනවා. නමුත් ඒ තරම් අපි හිතුවා මේ මානව දයාවෙන් පිරුණ කෙනෙක් කියලා. මේ එතුමා තමයි මේ රටේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරනකොට පළමුව රැස්වීමට ගිහිල්ලා වාඩි වුණේ නව නගර ශාලාවේ මමයි මේ මහින්දයි. එතුමා ඒකේ විශාල දෙයක් කරා. ඔබ අර එක කම්කරුවන් වෙනියෙන් පෙනී හිටියා. මෙන්න මේ පුද්ගලයා තමයි 2005 ජනාධිපති පුටුවේ වාඩි වුණයින් පස්සේ මහා රාක්ෂකයෙක් බවට පත් උනේ. ඉතින් රාක්ෂකයෙක් බවට පත් උනයින් පස්සේ අපි අනිවාර්යෙන්ම මම නම් මට බොහොම වාසි අරගෙන වරප්‍රසාද අරගෙන ඇමතිකම තියාගෙන මේ ගිය අවුරුදු 10ක් ඉන්න තිබුණා. ඔබ අර ඉස්සලා උත්තරයක් දෙද්දී මේක දේශපාලන දඩයමක් වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් දේශපාලන දඩයමක් කියලා ජනතාවට දැනෙන්නට විපක්ෂයයට කියන්න පුළුවන් වෙන්නේ අල්ලන්න කලින් අත්අඩංගුවට ගන්න කලින් පෙර සදාන් කරනවා රජයේ ඇමතිවරු 10ක් ගන්නවා අච්චරක් ගන්නවා ඉතින් 10ක් ගන්න දෙන්නේ අරවාස්සේ මෙයා ගන්නවා කියලා. එතකොට ඒක ඒතර නීති කොහොමද සදාන් කරන්නේ? දේශපාලන දරයම නෙමෙයි අපි නෙමෙයි කියන්නේ ජනතාව දන්නෝ මේ කරපු හොරකම් ගැන. ජනතාව අපෙන් ඇහුවේ ඇයි මෙච්චර හොරකම් කරන නෙමෙයි ඇමතිතුමනි මං අහන්නේ මේ නිශ්චිත කාරණාවේදී ගන්න කලින් කියනවා ගන්නවයි කියලා. ඒක ගන්න කලින් හරි කියන්න පුළුවන් මොකද ඇත්ත වශයෙන්ම ගත යුතු වැරදි කළා තියෙන්නේ ඒව රහසක් නෙමෙයි. නෑ රංගන කියන කාරණේ දැන් නීතියට නම් සියල්ල බාර දීලා තියෙන්නේ අමතුමා. නීතිය අනුව නම් සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නීතිය සිදු වෙන ක්‍රියාකාරකම් කොහොමද? නීතිය අනුව තමයි සිද්ධ වෙන්නේ. නමුත් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වුණත් ඒ ගන්න ඉන්න කරුණු රහසක් නෙමෙයි. ඒ දන්න අය දන්නවා මෙන්න මේ මෙතන මෙයා මේ විදියට හොර සල්ලි දීලා මේ විදියට ඉඩමක් අරන් තියනවා මෙතන අරන් තියනවා මෙතන අරන් තියනවා. එතකොට අපි වුණත් පොලිසියෙන් එහෙම නැත්නම් ආරක්ෂකයන්ගෙන් අහන්න වෙන්නේ මේ තරම් හොරකම් කළත් ඇයි තාම මේ අය ගන්නේ නැත්තේ කියලා. නමුත් ඒකබද්ද විපක්ෂය යම් බලවේගයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. බදුල්ලෙන්නේ කටයුතු ආරම්භ කරා ඊට පස්සේ දැන් පාදයාවක් පක්ෂයවත් නැති තනියෙන් යලිවතාවක් පාර්ලිමේන්තුවට ආවොත් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ දොරකඩටවත් එන්න බැරි පිරිසක් එකතු කරගත්ත මොකද්ද විකාර ජාවාරමක් විතරයිනේ. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මොකද්ද? ඊට වඩා දෙයක් තියෙනවද? ඡායා කැබිනට්ටුවක් හදලා කැබිනට්ටුව නම් කරපු විගස ඒ කැබිනට්ටුවේ ඉන්න කොම වගේ ඉල්ලාස් වෙනවා. මේක නිකන් ඒක සෙල්ලම් ආණ්ඩුවක්. හැබැයි ඔබේ යහපාලන ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරු පවා කියනවා ඔව් ගමේ මිනිස්සු මහින්දට තමයි ආදරේ කියලා. ඔබේ යහපාලන ගමේ මිනිස්සු මහින්දට ආදරේද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ගමේ ඉන්න UNP කාර්යවත් යහපාලනයට ආණ්ඩුවට ඡන්දෙ දීපු අයවත් එක්කෙනෙක්වත් මහින්දට අදවත් ආදරේ නැහැ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ යම් කොටසක් ඇති මහින්දට ආදරේ. ඉතින් ඒක පුදුමයක් නෙමෙයි. අදත් ජර්මනියට ගියොත් අච්චර මිනිස්සු මරපු හිට්ලර්ට ආදරේ, හිට්ලර්ගේ උපන්දිනයේ සමරන කොටසක් ඉන්නවා. ඒව නැති වෙන්නේ. අමතුමන අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ තව පොඩ්ඩක් ඇහුවොත් හොඳයි කියලා මට හිතුණා. දැන් සමහර ඇමතිවරු කෝ ලබන සතිය වෙනකන් ඉන්නව. ලබන සතිය බලන්නකෝ මොකද වෙන්නේ කියලා වගේ. ඒ කියන්නේ මේ පරීක්ෂණ ක්‍රියාවලීන් සම්බන්ධව ඇමතිවරු කිසියම් ප්‍රමාණයක් ඔබ දන්නාය දන්නවා කියලා ඔබතුමා කිව්වා. ඇමතිවරුත් ඉන්නේ දන්නේ පරීක්ෂණ ගැන මොකද කවුරුවත් දන්නේ. මම කියන්නේ දන්නාය ඔක්කොම දන්නවා මේ හොරකම් කරපු විස්තර.
ඒ හොරකම් කරපු පරීක්ෂණ යනවායි කියලා දන්නවා. අවුරුද්දක් තිස්සේ මේ පරීක්ෂණ කරනවායි කියන එක ජනතාවත් දන්නවා. දැන් උදාහරණයක් ඇටියට මාතර බ්‍රවුන් සිල් එකේ මෙච්චර ලොකු ගාණක් ගෙවලා බැසිල් ඉඩමක් ගත්තයි කියන එක මේ මේ CID එක එහෙම නැත්නම් FCID එක එහෙම නැත්නම් පොලිසිය විතර දන්න රහස නෙමෙයි ගමේ මිනිස්සු දැනගත්ත අනිත් ඔක්කොම තිස්සෙල්ලා. නමුත් AI නුත් අපෙන් දිගටම ඇහුවේ ඇයි මේක දැන දැනත් ඇයි මෙයා අත්අඩංගුවට ගන්න නැත්තේ? අහනකොට මොකද්ද අපිට කියන්න වෙන්නේ? බය වෙන්න එපා, නීතියෙන් මේවා ඉක්මනට කෙරේවි. එන සතියේ වෙයි, ඊළඟ සතියේ වෙයි කිකි අපි අවුරුද්දක් හිටියා. අවුරුද්දක් ඉඳලා මේ එකක් ක්‍රියාත්මක කරනකොට දැන් ඔන්න කලබල වෙලා කියනවා මෙන්න මේක දේශපාලන දඩේමක්. නමුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මම එතනට සම්බන්ධ කරන්න යන්නේ. නමුත් මම මෙහෙම ඔබෙන් අහනවා, අර ඒකාබද්ධ විපක්ෂයේ මහනුවරෙන් දැන් කොළඹට පාගමනක් එන්න හදනවනේ, ආණ්ඩුව බය දෙයකට. අනේ නෑ, එන්නේ කියන්නකෝ. අපි මොකද ඒවට බය වෙන්නේ? මොකද පාර්ලිමේන්තුවෙත් 50ක්වත් එකතු කරගන්න මේ විපක්ෂය අද දුවවන්නේ ශ්‍රී ලංකා කාර්යවත් නෙමෙයි. ඇත්ත කතාව ඒකනේ. ඔය ඒකාබද්ධ විපක්ෂය කියලා ඉන්නේ තනියෙන් ඡන්දෙ ඉල්ලුවොත් එල්ලෙන්න වැලක්වත් නැති වෙනවයි කියලා දන්න පිරිසක් දැන් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මවා පෙන්වලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වලිගෙල්ලිලා යලිවතාවක් පාර්ලිමේන්තුවට එන්න සිහින බලනවා. ඉතින් ඒක කමන්නේ, මේක ප්‍රජාතන්ත්‍රවාදයක්. ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ අයට මේ වගේ තක්කඩි ක්‍රියා, විකාර ක්‍රියා, විහිළු ක්‍රියා කරන්න අයිතියක් නැහැ. නමුත් මම දැන් ජනවාරි 8 වෙනිදා වෙනස බලාපොරොත්තු ජනතාව මේ වෙනස සමග කිව්වේ හොරු හොයන්න, වංචාකාරය හොයන්න, දූෂිතය හොයන්න කියන කාරණේ. ජනවාරි 8 වෙනිදාන් පස්සේ ආණ්ඩුවක් පිහිට වෙනවා. එතකොට හොරු ටික ඉන්නේ ආණ්ඩුවට එකතු නොවෙච්ච ඒකාබද්ධ විපක්ෂය විතරද? ඒත් හොරු කොහේ හිටියත් අපෙන් බලපෑමක් නැහැ. ඒ අය වැරදි කරා නම් කොයි පැත්තේ හිටියත් ඒ අයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. ඔබ එතන ටිකක් ඒ බොහොම මඩසිරට උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවට එකතු වෙච්ච මගේ තොරතුරු මම ලබාගෙන තියෙන්නේ රාජපක්ෂ පවුලේ කරපු හොරකම් ගැන විතරයි. ඒක ගැන මට සැකයක් නැතුව බොහොම එඩිටරව බය නැතුව මට ඒක කතා කරන්න පුළුවන්. මම මේ සබ්ජෙක්ට් එක දන්නවා. නමුත් අනිත් පැත්තෙන් තව ඇති. ඔය මේ නීති ක්‍රියාත්මක වීම ගැන අහන්නේ අල්ලස් කොමිසම 17 වතාවක් විතර මගහැරපු අයත් යහපාලන ආණ්ඩුවේ ඉන්නවා කියලා ඔබතුමා දන්නේම නැද්ද? නෑ, 17 වතාවක් මගහැරිය නම් ඒ අයට සම්පූර්ණ අයිතිය තියෙනවා ඇවිල්ලා ඒ අනුව නීති අනුව ඒ අයට මෙතනට ගෙනියන්න. එච්චරයි. හැබැයි කවුරුත් අපි අද මේ රට තුල නීතියට කිසි බලපෑමක් නොකරන බව මම හිතන්නේ පසුගිය මාස 18 දී ඔප්පු කළා ඉවරයි. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් මම දන්නවා ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කාටවත් මෙන්න මේ විදියට කරන්න අර විදියට කරන්නේ කියලා කිසිම බලපෑමක් කරන්නේ. ඒ කියන්නේ ඔබ ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ බලපෑමක් නැහැ. එහෙනම් මේ ආයතනවල ක්‍රියාකාරීත්වයෙන් ඉන්න නිලධාරීන් තමයි අර පැත්ත කට්ටිය විතරක්. ඒක මම දන්නේ නැහැ. මම ඔය ඕගොල්ලන්නේ කියන්නේ ඒක මට කියන්න බෑ. මට සාතික වෙන්න පුළුවන් ආණ්ඩුව පැත්තෙන් අපිට එවැනි බලපෑමක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට ඕනේ මේ රට යලිවතාවක් නීතියට ගරු කරන නීත්‍යානුකූල යුක්තිගරුක රටක් බවට පත් කරන්න. ඒ ඔබේ ප්‍රකාශන මතුව දැන් මේ අහන්නේ 17 වතාවක් ඇමති කෙනෙකුට එන්න කියලා. එතුමා ඇවිල්ලා නැත්නම් අල්ලස් කොමිසමට මොකක්ද ඒක? මොකක්ද ජනතාව ඇවිල්ලා නැත්නම්? ඔව්. මං හරියට දන්නේ නැහැ මොකක්ද ඒකේ නීතිය කියලා. 17 වතාවක් නොආවනම් ඒ පනත 90 ඒ නොආපු පුද්ගලයාට විරුද්ධව කටයුතු කරන්න කටයුතු වෙන්නේ නැහැ නේ. ඒක තමයි. දැන් අපිත් ඕකම තමයි මේ අයිට කීකීතේ කටයුතු වෙන්නේ නැහැ කීකී ඉන්නකොට කොහොම හරි කටයුතු වෙනවා. ඉතින් මේකත් වෙයි. මට කියන්න බෑ ඒක කොයි කාලෙද වෙන්නේ කියලා. මොකද ඒක අනිත් එක අල්ලස් කොමිසමේ කියන්නේ ඒක වෙනම ඒකේ තියෙන තොරතුරු ඒ අයට වෙන ආයතනයක් එක්ක ෂෙයා කරගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. අනිත් එක මෙතන හරි 17 වතාවක් ඉන්නවනම් අපි ඒ අයත් AI ඒව කරයි. නමුත් මෙතන මේ ප්‍රශ්නෙම් පැනලා යන්න එපා ඔබලා. දැන් මේකට යොමු කළා මේ එකක් කියලා ඔබළු රාජපක්ෂ පවුලටම සුදුහුණු ගන්න හදන්න එපා. නෑ නෑ, අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ ප්‍රශ්නෙකින් පැනලා. අපි කියන්නේ ඔබතුමාලා යහපාලනේ නීතිය සාධාරණයි, නීතිය සැමට එකයි කියනවා නම් සැමට එකද කියන ප්‍රශ්නේ අපේ වෙලා. සැමට එකයි. මෙතන එක වෙලාවට සියල්ල නොවුණයි කියන එකෙන් මේ විවිධ නීති තියනවායි කියන්නේ නෑ. දැන් මේක අපේ පැත්තෙන් බැලුවොත් අපේ පාක්ෂිකයන්ට මේ ක්‍රියාවලිය අද වෙච්ච ක්‍රියාවලියත් ප්‍රමාද වැඩි. නමුත්
ඒක තමයි නීතිය. ඇමතුමන ඒ එසේ සිදු නොවන නිසා තමයි අදාළ පාර්ශවයන්ට කියන්නට හැකියාව ලැබිලා තියෙන්නේ මේ දේශපාලන පළිගැනීම. එහෙම කියන අය කියයි. නමුත් කියවීමක් ඔබතුමාලා තුල තියෙනවා. මේක දේශපාලන පළිගැනීමක් නොවන බව මේ බී වාර්තාව කියන ඕනෙක් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේක දේශපාලනයක් නෑනේ. දේශපාලනයක් නෑනේ යම් කිසි තැනකින් කොමිස් එකක් අරගෙන ඒ කොමිස් එක තමන්ගේ රගර් ක්ලබ් එකටයි කියලා ඊට පස්සේ ඒක හොයන් රගර් ක්ලබ් එක කිව්වම නෑ අපිට නම් එහෙම සල්ලි හම්බුන්නේ නැහැ කිව්වම තව එක්කෙනෙකුට දුන්නයි කියලා ඒ අය කියනවා අපිට ලැබුණේ නැහැ කිව්වම ඉතින් ඔක දේශපාලනයක් නෙමෙයි. මේ මගේ නොදැනුවත් දන්නේ ඒක සම්පූර්ණ හොරකමක්. මට මන් දැනට දන්න අර සාරාංශය අනුව මගේ නොදැනුවත්කමක් දන්න ඇමතුමනේ නොදැනුවත්කම නම් මාව දැනුවත් කරන්න 2015 අගෝස්තුවේ මහමැතිවරණයේ ඔන්න මෙන්න කියලා තියෙද්දි තාජුඩීන් කතන්දරේ එළියට එනවා. එක්නැලගොඩ කතන්දරේ එළියට එනවා. මේ දැන් නැල්ලයි වගේ. ඊට පස්සේ අර සිවිල් සංවිධාන මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරපු සිවිල් සංවිධාන එළියට බහිනවා කියලා පෙබරවාරි 4 වෙනිදා බහින්න හදද්දි එකපාරට යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යනවා. දැන් පාගමනක් එන්න හදද්දි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට යනවා. මේ මේ මේකේ සම්බන්ධයක් තියෙනවද මේවයි? දැන් ඉතින් සම්බන්ධයක් තියෙනවයි කියලා පෙන්වන්න මේ හොරු උත්සාහ කරයි. මොකද එතකොට ඒ අයගේ හොරකමෙන් අවධානය වෙනි පැත්තකට යොමු කරන්න. නමුත් තාජුදීන් මිනිමැරුම් එක්නලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් මේ තියෙන උමනාව අඩු වෙලා නැහැ. මම පැහැදිලිවම කියන්නම්. ඒ සම්බන්ධයෙන්ුත් පරීක්ෂණ ඉතා හොඳින් යනවායි කියලා අපිට ආරංචි. නමුත් ඒ පරීක්ෂණත් අපේ තියෙන උමනාවට අපේ තියෙන ඉක්මනට ඉක්මන් කරන්න බෑ. මේවා මහා බරපතල නඩු. මේවා දැන් මැරුවේ කවුද කියනේ ගොඩක් දුරට දන්නවා. නමුත් අනදුන්නේ කවුද කියන එකත් අපි හොයාගන්න ඕනේ. ඉතින් ඒවට යම් කාලයක් වෙයි. නමුත් මම සහතික වෙනවා. මේ එකක්වත් මග නම් හැලෙන්නේ නැහැ. නමුත් ඔය දේ නිසා ඔක ඔය අහන ප්‍රශ්නේ අනිත් පැත්තටම අහන්න ඕනේ. ඔ මේවා දේශපාලන මෙන්න මේ පරීක්ෂණ ඉතාමත්ම හොඳට ඉදිරියට යන බව අපිටත් වඩා හොඳට ඔය ඒකාබද්ධ මොකද්ද එකේ ඉන්න මිනිස්සු දන්නවා. ඒ නිසා තමයි එතනත් ඉන්නවා මේවට සම්බන්ධ වෙච්ච පිරිසක්. ඒ නිසා තමයි ඒ අය ප්‍රාර්ථනා කරන්නේ සිහින දකින්නේ මෙන්න මේ ආණ්ඩුව කොහොම හරි ඉක්මන්ට පන්න ගත්තේ නැත්තම් ඉක්මන්ට වැටුවේ නැත්තම් අපි කරපු ඒ මහා අපරාධ රට ඉදිරියේ හෙළිදරව් වෙනවයි කියන එක දන්න නිසා තමයි මේ අයට දේශපාලන උමනාව තියෙන්නේ. රට ගැන තියෙන ආදරය ගැන නිසා නෙමෙයි තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් මේ අය දැන් මේ දේශපාලනය කරලා අපේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා. නමුත් පැහැදිලිව මම කියන්නම් 2015 ජනවාරි 8 වෙනිදාට වඩා මේ වෙනකොට අපේ ආණ්ඩුව තවත් ශක්තිමත්. ඔබේ ආණ්ඩුව දූෂණ වංචා ඝාතන චෝදනා පෙන්නලා ඩීල් එකක් දාගන්න ට්‍රයි කරනවද? ඒ ඩීල් කායකද ඩීල්? එහෙම නැත්නම් මේ කට්ටිය කිව්වා නාමල් එක ඩීල් දානවා, මහින්ද එක ඩීල් දානවා කියලා. ඇයි බැසිල් රාජපක්ෂ කියන නම මත ඉතින් එහෙනම් ඔක්කොම කියන්න ඕනේ. මම එහෙමනම් මම කියන්න ඕනේ මහින්ද එක ඩීල් දානවා, රාජා යෝෂිත එක ඩීල් දානවා, නාමල් එක ඩීල් දානවා, ගෝඨාභය එක ඩීල් දානවා, බැසිල් එක ඩීල් දානවා, ශිරන්ති එක ඩීල් දානවා කියලා. මොකද ඔය ඔක්කොම හොරකම් කරලා තියෙනවා. ඔය ඔක්කොම ගැන පරීක්ෂණ සිදු වෙනවා. නමුත් එහෙම එකක් නැහැ. මේවා ක්‍රමානුකූලව යන්න ඕනේ. ක්‍රමානුකූලව යන්න ඕනේ. අර ලැටින් භාෂාවේ තියෙනවා වචනයක් ෆෙස්ටිනා ලෙන්ටේ කියලා. ඒ කියන්නේ ඉක්මනින් හැමින් කියන එක. ඉක්මනින් හැමින් යන්නේ. මොකද සමහර ඒවා අපිට උවමනා තරමට ඉක්මනට යන්න බෑ. දීමාවෙන් එහා දේශපාලනය. ඔබ යලේ සලකුණ සමගින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතායි අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ. අප වර්තමාන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළේ විමල් අමාත්‍යමනේ. ඔබ කිව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලිගෙල්ලිලා මේ ඒකාබද්ධ කියන කල්ලිය බලයට එන්න තත් කරනවා සහ මොකක්ද ජාවාරමක් කරනවා කියලා. ඔබේ ආණ්ඩුව ඔබ ඇමතිකම් දරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලිගෙල්ලිලානේ. එහෙම නෙමෙයි නෑ, අපි කාගෙවත් වලිගෙල්ලිලා නෙමෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි යුනිටි ආණ්ඩුවක් එහෙම නැත්තම් සමගී රජයක් පිහිටවල තියෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයටත් ප්‍රථම මහමැතිවරණයටත් ප්‍රථම අපි ජනතාවේ ඉදිරියට ගියේ
ඡන්දය දුන්නොත් ජනාධිපතිවරයා බලයට පත් වුණොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වුණ ආණ්ඩුවක් හදන්න අවුරුදු දෙකකට මූලික වශයෙන් අවුරුදු 5 දක්වා යන්නට පුළුවන් එකඟත්වයක් ඇති ආණ්ඩුවකටයි අපි පිඹුරුපත් හැදුවේ අපි අපේ මැතිවරණ ප්‍රකාශය හැදුවේ ඒක නිසා මේක වලිගෙල්ලීමක් නෙමෙයි අද එතවසෙම ලංකා ඉතිහාසයේ කවදාවත් මං හිතන්නේ නිදහසෙන් පස්සේ අමිට නොලැබුණ අවස්ථාවක් ලැබිලා තියෙන හැමදාම දෙපැත්තේ ඉඳගෙන රණ්ඩු වෙච්ච දෙපැත්තේ ඉඳගෙන එක්කෙනෙක් මොනව හරි කරන්න හදනකොට අනිත් පැත්තෙන් ඒකට බාධා කරපු ප්‍රධාන පක්ෂ දෙක ඒ අතීතය අමතක කරලා රටේ යහපත වෙනුවෙන් අපි එකතු වෙලා තියෙන්නේ ඉතින් ඒක එතවසෙම ඒ මේ අවස්ථාව සමහර වෙලාවට අපේ ජීවිත කාලේ අලිවතාවක් නොඉන්නත් පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ මේ රට අපි දියුණු කරන්නට කටයුතු කරන්න ඕනේ කියන එකයි මම විශ්වාසයි. හැබැයි අපිට පේන්නේ ජාතික ආණ්ඩුව කියන බෝඩ් ලෑල්ල පිටිපස්සේ ඉඳන් තාමත් අර පරණ කල්ලිවාදයයි පරණ රණ්ඩු සරුවල් ටිකයි බාධා කිරීම ටිකයි ඉන්නේ. ඒ වගේම පුවත්පත් වලින් විශේෂයෙන්ම අදත් රාජපක්ෂලාගේ වරප්‍රසාද වලින් ජීවත් වෙන ජනමාධ්‍යවේදීන් සුළු පිරිසක් අම මේක පැහැදිලිවම කියන හැම දිනම නෙමෙයි. එවැනි දෙයක් විවිධ පුවත්පත් වලින් නිර්මාණය කරන්න හැදුවත් අත වශයෙන්ම අද ශක්තිමත් ආණ්ඩුවක් අපි දන්නවා මේ තරම් අපිට වැඩක් මේ තරම් දුර ආවෙත් ඒ ශක්තිය නිසා මොකද එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතාමත්ම බුද්ධිමත් ආකාරයට එතුමාගේ විධායක බලතල මේ වෙනකොට සීමා කරගෙන ඉතුරු ඒවත් අහෝසි කරලා පාර්ලිමේන්තුවට ලබා දෙන්නට කටයුතු කරන මම නම් දකින නෙල්සන් මැන්ඩෙලාගේ ගණේ දේශපාලන නායකයෙක්. ඒ කියන්නේ ඔබ සමා වෙන්න. ඔබතුම සඳහන් කරන්නේ ඒ කියන්නේ පුවත්පත් කිසිම පදනමක් නැතුව කිසිදු හේතුවක් නැතුව මෙවැනි චෝදනාවක් කරනවා කියන එක. මම එතනට එන්නම්. ඔව්. මම එතනට එන්නම්. ඔව් ඒ චෝදනා නෙමෙයි මේ ආණ්ඩුව තුළ විවිධ මත තියෙනවායි කියලා පෙන්නන්න මත තියෙනවා ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තුළ මත ඕන තරම් තියෙනවා එංගලන්තේ කොන්සර්වටිව් ආණ්ඩුව තුළ මේ දැන් යුරෝපීය සංගමයේ ප්‍රශ්නේදී මත කීපයක් තිබුණා පිට රටවල් හැම රටකම ඒක නෙමෙයි මම කතා කරන්නේ මේක මේ අතර ගැටුමක් තියෙනවා මේ අය ගහ ගන්නවා මේ අය වාද විවාද වෙනවායි කියලා පෙන්නන එකයි ගැනයි මම කතා කරේ නමුත් මම කියාගෙන ආවේ නෙල්සන් මැන්ඩෙලාගේ ගණේ චරිතයක් අද මේ රටේ ජනාධිපති වශයෙන් ඉන්නකොට අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ඇත්තෙන්ම මම දකින්නේ සිංගප්පූරුවේ ලී කියෝ යන් අගමැතිතුමා හා සමාන චරිතයක්. මොකද ඒ කාලෙත් මට මතකයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන රනිල්ට බෑ කියලා පෝස්ටර් නිර්මාණය කරද්දිත් ඒ කියන්නේ මිස්ටර් බීන්ට ඔහු වන්දන කොටත් ඔබට ඒක හිතුණාද? ඔව් නෑ ඒකයි මම මේක කියලා තියෙනවා මං හිතන්නේ මෙතෙන්දී. ඔව් ඒ කාලෙත් අපි කියපු හැම වෙලේම කියපු දෙයක් තමයි රනිල් කියන්නේ ආර්ථිකය මෙහෙවන්න පුළුවන් හොඳ පරිපාලකෙක් කියලා. හොරෙක් නෙමෙයි කියන එක එදා පිළිගත්ත අද ඊටත් වඩා ඉහළින් පිළිගන්නවා. මෙන්න මේ වගේ චරිත දෙකක් එක පැත්තකින් රටේ මනුෂ්‍යත්වය නියෝජනය කරන්න රට රාක්ෂ යුගයෙන් යලිවතාවක් මිනිස් යුගයකට ගෙන යන්න නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන සහ රටට ලැබිය යුතු ආර්ථික දියුණුව පරිපාලන දියුණුව සහ ලෝකයාගේ පිළිගැනීම එකතු කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ වගේ නායකයෝ දෙන්නෙක් එකතු වීම ලංකාව විතරක් නෙමෙයි ලෝකයා ඓතිහාසික අවස්ථාවක් ඒ නිසා තමයි අද මුළු ලෝකයාම ලංකාවට ගරු කරන්නේ මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා කාරණා දෙක දෙපැත්තක තියෙන දෙකක් පළවෙනි කාරණාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එකතුලා ඉන්න කණ්ඩායම් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තව පවත්වාගෙන යන්නට හිත ඇති යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා කියලා මාධ්‍ය වාර්තා පළ කළා ඒ ගැන ඔබේ අදහස කුමක්ද පළවෙනි ප්‍රශ්නේ ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නේ අහන්න හරි ඔව් පළවෙනි ප්‍රශ්නේ ඒ පක්ෂය තුල මං කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය තුලම එවැනි අදහස් තියෙන බව ඇත්ත. ඒ අදහස් වලට අපි ගරු කරනවා. නමුත් මම දන්නවා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නේ මේක අහෝසි කළ යුතුමයි කියන ස්ථාවරයක. මොකද මම ඒක දන්නේ එතුමා අපිට විතරක් දෙමෙයි, එතුමා හමු වෙන හැම රාජනායකයෙකුටම එතුමාගෙන් අහලා නෙමෙයි. එතුමාම කියනවා මම මේ ජනාධිපති ධූරය අහෝසි කරනවා කමොන බාධකාවක් කියන දේ එතුමා ඉතාමත්ම ආඩම්බරෙන් කියනවා. අනිත් පැත්තේ එක්සත් ජාතික පක්ෂය අපිත් එතන ඉන්නේ මොකද අපි ජනවරමක් ගත්තේ. අපි සෝභිත නායක ස්වාමින් වහන්සේගේ මේ මේ මූවමෙන්ට් එකේ මේ වැඩපිළිවෙලේ නායකයා කරගෙන ඒ අපේ පළවෙනි අංකය උනේ විධායක ජනාධිපතිත්වයේ අහෝසි කිරීම. ඒ නිසා කිසිසේත්ම මේ වෙනකොට ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුත් ඒවත් අපිට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියේදී විසඳන්න. නමුත් මේවා ඉදිරි කාලයේදී අපි සාකච්ඡා කරන්න. දෙවෙනි ප්‍රශ්නේ ඔබ කතා කරනවා අග්‍රාමාත්‍යරයා ප්‍රමුඛ UNP ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව. ඒ ආර්ථික ප්‍රතිපත්ති ජාත්‍යන්තරයට සම කරනවා. අද ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවත් එක්ක මොනවද ඔබට හිතෙන්නේ? මේ වැට් එක වැඩි කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනි කියන කාරණාවත් මේ ආණ්ඩුව සලකලා නැහැ. මේ මොනවද හිතෙන්නේ? දුක හිතෙන්නේ නැද්ද ආර්ථික ප්‍රතිපත්ති ගැන? ඒක කිසි ගැටලුවක් නැහැ. වැට් එක කොහොමත් තාමත් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවට ගියාම. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි දාසෙට වැට් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව සඳහන්. දෙවෙනි දාසෙට ක්‍රියාත්මක වෙනවා වැට් එක. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්නේ 20 වෙනිදා පාර්ලිමේන්තුව තුල මේ පනත සම්මත වුණා. ඔව් අන්න හරි. ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙනකන් තීරණයත් සමග. නේද? අපි ගිය සතියේත් කතා වුණේ මේක 20 වෙනිදා අපි ගන්නවා මේක සම්මත කරාම තමයි මේක වෙන්නේ. ඔබතුමාගේ කාරණාව හරි. ඔබතුමා කියන කාරණේ දැන් 115ට වැඩි කරාට පස්සේ ඔබතුමා කියන ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ වෙලෙන්දන්ව නීත්‍යානුකූලව වුණට කටයුතු කරන්න පුළුවන් නේද? නෑ, අත වශයෙන්ම ඒ සම්බන්ධයෙන් හොයා බලන්න වෙනවා. මම නම් මේක ගැන වැඩිදුර කියන්න මුකුත් බෑ. නමුත් එක පැත්තකින් මේ කාරණාව අලුත් දෙයක් නෙමෙයි. මේක නීත්‍යානුකූල වෙන්නේ පාර්ලිමේන්තුවේ පනතක් තුලින් බව ඕන කෙනෙක් දන්නවා. දෙවනුව මම මුලින් කිව්වා වගේ අත වශයෙන්ම මේ කාරණාව තුලින් අද ලංකාව තුල ඉතාමත්ම සාධාරණ ස්වාධීන අධිකරණයක් තියෙනවයි කියන එකත් ලෝකෙටම ඔප්පු වුණා. ඒ කියන්නේ පහුගිය එක්තරා වකවානුවක් නීත්‍යානුකූලව නොවන ලෙස මහා දෙවන්ත වැට් සුනාමියකට මේ රටේ ජනතාව අහුවෙලා හිටියා කියලා දන්නේ. සුනාමියකට නම් අහුනේ නෑ. ඇයි එහෙනම් රට පුරා හර්තාල කියලා එකක් පෙන්වන්න හැදුවා? අත්ත වශයෙන්ම රට පුරා හර්තාල. ඇත්තටම ඔය ඉත හර්තාලුත් ඒවත් පිටිපස්සේ හිටියේ කවුද කියන එක ජනතාව දන්නවා. මොකද ලංකාවේම මට ආරංචි හැටියට මේ සංඛ්‍යාලේඛන මන් 100%ක් નિවර්දි කියන්නේ නැහැ. නමුත් මට ආරංචි හැටියට වැට් අය කරන්න ලියාපදිංචි වෙලා ඉන්නේ 10,000. නමුත් වැට් අය නොකරන අයත් දැන් මේ පෙළපාලි වල ගිහිල්ලා වැට් අය කරන්න එපයි කියලා බයයි ඒ අය ඊළඟට වැට් එක කැර කියලා ඒ කියලා බයයි. නෑ, නමුත් වැට් කියන එක ගෙවන්න ඕනේ. රටක් ලෝකේ කොහෙවත් මේ බදු නොගෙවන රටක් නෑ. අනිත් එක මේ පෙළපාලි ගියපු අය පසුගිය කාලේ ලැම්බෝගිනි වාහනයට මට තාම මතකයි 2013 අයවැයෙන් ලැම්බෝගිනි සහ සුපර් ලක්ෂරි රේසින් කාර් වල තියෙන බද්ද අයින් කරලා පරිප්පු වලට කිරිපිටි වලට තිබුණ බද්ද වැඩි කරනකොට කියලා කට ඇරිය නැති යුගයක් තිබුණා. ඒ කියන්නේ ඒ කාලේ ජනතාව විතරක් නෙමෙයි ඒ කාලේ විපක්ෂයත් කටවහගෙන හිටියනේ. අපි නම් කතා කරා. ඒ කාලේ අපි ගොඩාක් කතා කරා. ඒ කාලේ අපි තමයි වෙබ් මාධ්‍යෙන් හරි. මොකද ඒ කාලේ මාධ්‍යෙන් කතා කරන්න අවස්ථාවක් තිබුණා. ඔබතුමන්ල වුණා ටිකක් බයයි ඒ කාලේ. හැබැයි ජනතාව එළියට බැස්සා. මං කියන්නේ ඔබතුමන්ලගේ වරදක් නෙමෙයි. ඒ කාලේ හැම කෙනෙක්ම ස්වයං වාරණයට මාධ්‍ය ලක් කරා. මොකද මං කියපු විදිහට සුදු ඈන් තිබුණා, බය කරා. ඒ කියන්නේ ඒ කාලේ විපක්ෂෙත් බය වෙලා හිටියේ. එහෙම බය, ඔව් යම් කිසි බයක් තිබුණා. නමුත් ඒ බය තිබුණාට එක්සත් ජාතික පක්ෂය අපි සටන් කරා. හරි, එදා කවුරුන් හෝ කතා නොකළ පරිලියට මෙදා කතා කරන එක වරදක්. කවුරුත් එහෙම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කතා කරන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපේ ආණ්ඩුව තුල කතා කරන්න පුළුවන්, උද්ඝෝෂණය කරන්න පුළුවන්, පෙළපාලියන්න පුළුවන්, ඒ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි අපි අපිට අනිත් පැත්තෙන් පොඩ්ඩක් මතක තියාගන්න, විශේෂයෙන්ම ඔවා ගැන කතා කරන ජනමාධ්‍යවේදීන් ලැම්බෝගිනි වල බද්ද අඩු කරලා ඒක ඩියුටි ෆ්‍රී කරලා මේගොල්ලන්ට ගෙන්න ගන්න ඕන තිබුණ අවුරුද්දේ මට තාම මතකයි 2013 අයවැය බලන්න. ඊට පස්සේ පිරිපිටි මිල වලට බද්ද ගහනකොට කියන්න කවුරුවත් හිතියේ නැහැ මේ අපි කීප දෙනෙක් අපේ පක්ෂ කීප දෙනෙක් කරන්නේ.
හොඳයි අපි ඔබතුමාගේ විෂය පතේට යමු විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට පසුගිය දිනවල මානව හිමිකම් කවුන්සිලයේ 32 වෙනි සැසිවාරය සම්බන්ධයෙන් කතා බහක් රට තුළ ඇති වෙලා තිබෙනවා එමුතුමනි 32 වෙනි කවුන්සිලයේ සැසිවාරය තුළදී සිද්ධ වුණේ කුමන කාරණේද අපි මුලින් පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි එතනට යන්න ඉස්සෙල්ලා මට විනාඩියක් දෙන්න මේක පසුබිම කියන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවේ සිදු වුණයි කියන මෙම මානව අයිතීන් උල්ලංඝනය වීම සහ යුද අපරාධය කියන දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට මුලින්ම එකඟ වුණේ දේශීය පරීක්ෂණයක් කරන්නට ඒ කාලේ විශාල බලපෑමක් ලංකාවට ආවා. මොකද ලංකාව අපි ජාත්‍යන්තර නීති රීති වලට බැඳිලා ඉන්නේ. අපිම අස්සම් කරපු නීති රීති අනුව කටයුතු කරන්නේ කියන ඒ කාලේ බලපෑම ආවා. අපිට තාම මතකයි මැයි මාසේ 26 වෙනිදා 2009 බැංකි මූන් ලංකාවට ආවා. ඇවිල්ලා ඒ යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ශ්‍රී ලංකාවත් ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරා. ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරලා ඒ ඒකාබද්ධ ප්‍රකාශයේ පැහැදිලිවම මම මේ දිගට කියවන්නේ මේ වෙලාව නිසා පැහැදිලිවම අවසාන වාක්‍යයේ මේ සිදු වුණයි කියන මේ අපරාධ උල්ලංඝනය වීම යුද අපරාධ ගැන ඒ මානව අයිතීන් මේ තහවුරු කරන්නට පරීක්ෂණයක් කරන්නට පොදු එකඟත්වයක් ආවා. රාජතාන්ත්‍රික ලියකියවිල්ලක් හැටියට ඒකේ ඔය කියපු ඔක්කොම වචන නැති වුණත් ඒකෙන් අදහස් කරේ ශ්‍රී ලංකාව තුල යුද්ධය සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් මේ රටේම පරීක්ෂණයක් කරනවායි කියලා. ඊට පස්සේ දින කීපයකට පස්සේ ජනීවා නුවරදී එවකට හිටපු තානාපති ගයන් ගුණතිලක මහත්මයා මේ ඊට පස්සේ ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් එතැන්දී ඉදිරිපත් කරලා එතුමා සහ ලංකාව වෙනුවෙන් කිව්වා යුද්ධමය විසඳුමක් අවසන් විසඳුම වශයෙන් තමන් නොසලකන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගන්නා බවත් කල්පවත්තා සාමයක් හා සංවිධායක උදාකරම දීම සඳහා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා එතුමා දක්වන කැපවීම පිළිගනිමින් කියලා ඒ යෝජනාව ඉදිරිපත් කරේ. ඉදිරිපත් වූ අනෙත් යෝජනාවට ප්‍රතියෝජනාවක් හැටියට නේද ඒ අවස්ථාවේ? ඔව්, හරි. ඊට පස්සේ මේක ලංකාව වෙනුවෙන් ලංකාවට කියපු යෝජනාවේ ඒකේ 10 වෙනි අංකේ යලි වතාවක් ජනාධිපතිවරයාත් බැංකි මූන් එකඟ වෙච්ච ඒ ප්‍රකාශයත් යලි තහවුරු කරා. ඒ කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ කණ්ඩායමක් ඉදිරිපත් කරපු යෝජනාවට එකඟ නොවී ප්‍රතියෝජනාවක් හැටියට ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒ යෝජනාව ඉදිරිපත් කළා මේ 2009. ඊට පස්සේ ඒක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. මේක ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කියලා අදත් කියන්නේ මේකයි. ඒකට ඡන්ද 29ක් ලැබුණා. බටහිර ලෝකය ලැබුණ මේකෙන් ඡන්ද 12ක් ලැබුණා. 6 දෙනෙක් ඇබ්ස්ට්‍රේන් වුණා. මේ ප්‍රකාශ කිරීමේ වැලකී සිටියා. අපිට ඒ වෙලාවේ ඉන්දියාව වගේ රටවල්, සැම්බියාව, නයිජීරියාව, ගොඩාක් රචීනය වගේ මැලේසියාව වගේ රටවලුත් අපිට සහයෝගය දුන්නා. නමුත් අනිත් ඔක්කොම රටවල් ගොඩක් තිබුණේ ඒකාධිපති රාජ්‍යයන් තියෙන අප්‍රිකාවේ රටවල් වගේ කුයි මේ කට්ටියක් දුන්නා. නමුත් ඒ දුන්නේ ලංකාව යම් පොරොන්දුවක් දුන්නා මේක කරනවායි කියලා. ඒ පොරොන්දුව උඩ තමයි මේක ජයග්‍රහණය කරේ. මෙන්න මෙතනයි මුල. මේ අපිට මේ ඇතිවෙච්ච මහා අර්බුදයේ මුල මෙතන. මොකද කිසිසේ ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නෙන් ගොඩ එන්නට පමණක් తాවකාලික නිකන් අර ජිල් මාට් එකක් දාලා ඒගොල්ලන් හිතුවා ඒ වෙලාවට ඔක්කොම රවට්ටලා මේකෙන් දිනන්න පුළුවන් කියලා දින්නා. නමුත් මේකෙන් දින්නත් අවසානයේදී
ඒ එකක්වත් මේ කියපු විදිහට මේ ආණ්ඩුව 2009න් පස්සේ කටයුතු කරේ නැහැ. අන්තිමට 2014 වෙනකොට 2014 සැප්තැම්බර් මාසේ මේකට මෙහෙ මෙතනට යනකොට ලංකාව කොයි තරම් පල්වෙලා තිබුණාද කිව්වොත් මේ කරනවායි කියපු එක නොකරපු නිසා අන්තිමට 2014 සැප්තැම්බර් මාසේ ලංකාවට ඡන්දෙ දෙන්න 2014 ඡන්දෙ දෙන්න හිටියේ මෙන්න මම කියන්නද අන්තිමට ඡන්දෙ දෙන්න ඉතුරු වුණේ යුගන්ඩාව ඉතුරු වුණා. ඊට පස්සේ වෙනිසුයාලාව ඉතුරු වුණා. දැක්කනේ ඒක මේ වෙනිසුයාලාවේ කියන්නේ මේ විමල් වීරවංශගේ ප්‍රධානම රට හරි ආදරේ ඒකාධිපතියට අද මිනිසු කන්නේ නැතුව ඒ ක්‍රමයට විරුද්ධව කැරදි ගහනවා. ඒ රට කැමති වුණා, කොංගෝව කැමති වුණා, ඇල්ජීරියාව කැමති වුණා, අනිත් සියල්ල මුළු ලෝකෙම අපිට විරුද්ධ වුණා. ඒකත් එක්කම එක්සත් ජාතීන්ුත් කිව්වා ලංකාව දිගින් දිගට ලබා දීපු පොරොන්දු ලබා ක්‍රියාත්මක නොකරපු නිසා. හැබැයි ඒ තුළ හිටපු චීනය, රුසියාව ගැන ඔබ සඳහන් කරන්නේ මොකද්ද? ඒ අවස්ථාවේදී අපේ රට සමග හිටපු චීනය, රුසියාව මොඩ්ටේනියා තියෙනවා, නෑ තව රටවල් කීපයක් තියෙනවා. මේ බංග්ලාදේශය දුන්නේ නෑ. එතකොට ඔබ තෝරාගත් රටවල් කීපයක් කියන නිසා මම සඳහන් කරන්නේ ඔබට හිතෙන්නේ නැද්ද ඔය රටවල් පොඩ්ඩක් ඉන්න ඔක්කොම ලේකණ ඉදිරිපත් කරද්දී ඔබට හිතෙන්නේ නැද්ද ජාත්‍යන්තරයට නමා ගන්න බැරි රටවල්? නෑ මම කියන්නේ ඔක්කොම නෑ, මට ඔක්කොම කියන්න පුළුවන්. 23 දෙනෙක් ලංකාවට විරුද්ධව ඡන්දෙ දුන්නා. 12 දෙනයි ලංකාවට පක්ෂව ඡන්ද දෙන්නේ. මම ආ ප්‍රශ්නේ ඔබට ඇහුන්නේ නෑ. පොඩ්ඩක් ඉන්න, 12 දෙනෙක් ඉන්නවා. මම කියන්නේ මෙන්න මේ වගේ වෙලාවක අනිත් පැත්තෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරනවායි කියලා ඒක අපිට කිසි සම්බන්ධයක් නැතුව මේ අපි බාරගත් දේ නොකරපු නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා ලංකාවට සම්බාධක ගේන්න ඕනේ කියන මතයක් බටහිර ලෝකෙ ඇති වෙමින් තිබුණ මොහොතක ලංකාවේ දේශපාලන නායකයන්ට පිටරට යවන්න තහංචි දාන්න ඕනේ කියන මොහොතක අගමයි මේ ආණ්ඩුව මේ රටේ වෙනස් වුණා. ඒ කියන්නේ මට මොහොතක් දෙන්න දැන් ඔබ සඳහන් කරේ 2009 දී බැන් කි මුන් මහතා සමග අපි එකඟ වෙනවා දේශීය පරීක්ෂණයකට. 2014 වෙනකොට ඔබ කියනවා මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට යනවා. ඉන් අනතුරුව ඔබ ඇතුළු කණ්ඩායම ගිහිල්ලා පොරොන්දුවක් දෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා. නෑ. ඒකයි ඔයාට වැරදෙන්නේ. කවුද කියන්නේ? ඔන්න ඕකයි මං කියන්නේ. කොහෙවත් අපි විතරමයි මෙන්න මේක මං පෙන්නන්නම් මෙන්න. හොඳම සාක්ෂිය මේකේ මේ පට තියෙන ඉංග්‍රීසි එක විතරයි. ඒකේ වෙනසක් දැන් සිංහල එකේ අංක 93 අපේ දිනසියේ වැඩපිළිවෙල යටතේ මේක කියනවා ශ්‍රී ලංකා is not a signatory to the Rome Statute regarding international jurisdiction with regard to war crimes, ensuring justice with regard to such matters will be the business of a national independent judicial mechanism. අපි පැහැදිලිවම මේ දේශීය යාන්ත්‍රණයක් මේ සඳහා පිහිටවනවායි කියලා මැතිවරණයේදී මේ රටේ ජනතාවගෙනු ජනවරමක් අරගෙන ඒ ජනවරම අතේ තියාගෙන තමයි මම විදේශ ඇමතිවරයා හැටියට ආණ්ඩුවේ පත් වෙලා මාස 2ක් යන්න ඉස්සෙල්ලා මම ජනීවා නුවරට ගිහිල්ලා අපි කිව්වා කරුණා කළා. මොකද හරියට නම් මාර්තු මාසේ 3 වෙනිදා මේ අය ඒ අයගේ වාර්තාව සභාගත කළා ලංකාවට විරුද්ධ ඒ ජාත්‍යන්තර පරීක්ෂණය ආරම්භ කිරීම තිබුණේ මාර්තු මාසේ 1 වෙනි සතියේ. මම ගිහිල්ලා ඉල්ලීමක් කරා අද මේ අලුත් ආණ්ඩුවක් අපිට දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට ජනවරමක් ලැබිලා තියෙනවා. අනේ ඒ නිසා කරුණා කළා ඔය පරණ වාර්තාව මාර්තු මාසේ සභාගත නොකර අවශ්‍ය නම් සෙප්ටෙම්බර් මාසේ, ගිය අවුරුද්දේ සෙප්ටෙම්බර් මාසෙ දක්වා කල් දෙන්න. අවසාන වශයෙන් ඉදිරිපත් වුණු ඇමරිකානු යෝජනාවට අපි සහයෝගය දක්වමින් කටයුතු කරා. ඇමරිකානු යෝජනාවන් නෙමෙයි ඉන්න මං එතනට එන්නම්. ඊට පස්සේ ඒ අය එකඟ කරගත්තා ජාත්‍යන්තර පරීක්ෂණයක් නවත්තන්න. ජාත්‍යන්තර පරීක්ෂණය නැවැත්තුවා. අපි සෙප්ටෙම්බර් මාසේ ඔය කියපු කාලේ ආයිමත් ගිහිල්ලා එතෙන්දී ඇමරිකාවත් ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මේ ඉදිරිපත් කළා, ලෑස්ති කළා තිබුණා. ඒ යෝජනාව සම්බන්ධයෙන් තිබුණ හැම වගන්තියක් තුළම වචනයක් නැර අපි සාකච්ඡා කරලා
අපි අවශ්‍ය සංශෝධනය කරලා එතෙන්දී අවසානයේදී අපි මේ රට තුල සංහිඳියාව ඇති කිරීමේ යම් යාන්ත්‍රණයක් සහ යම් ක්‍රියාමාර්ගයකට එකඟත්වයේ දැක්වුවා. හොඳයි. ඒ එකඟත්වය තුල අවසාන වශයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ 39ක් ඇතුළත් වාර්තාව තුලත් තිබෙන කාරණේ තමයි හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටු යුතුයි කියන කාරණේ. කොහෙවත් ඒ අන්න ඕකදී කියන්නේ. කොහෙවත් ඒ වචනේවත් නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේ තිබෙන මේ සිංහල පරිවර්තනයේ වැරදි කියලා ඔබ කියන්නේ. ඒක ගන්න මම ඔබතුමාට අභියෝග කරනවා. ඒ අවසාන වාර්තා ඒ අවසාන රෙසලූෂන් එකේ යෝජනාවේ හයිබ්‍රිඩ් කියන වචනේවත් නැහැ. අපි කිව්වා මට මොහොතක් දෙන්න. මම උපුටා දක්වන්නම් ඒ 39ක් සමන්විත වාර්තාවේ 20 වෙනි නිර්දේශය. තමන්ගේම ස්වාධීන විමර්ශන හා අභිචෝදන අවයවයක් විත්තිවාචක කාර්යාලයක් හා වින්දිතයන් ආරක්ෂණ වැඩසටහනක් සහිතව ලිංගික අපරාධ හා ළමුන්ට එරෙහිව අපරාධ ඇතුළුව යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ විභාග කිරීමේ වරමලත් ජාත්‍යන්තර විනිසකවරුන් අභිචෝදකයන් නීතිවේදීන් හා විමර්ශකයන් ඒකාබද්ධ කරන තත් කාර්ය දෙමුහුන් වරහන් තුළ තියෙනවා හයිබ්‍රිඩ් විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ විශේෂ නීතියක් සම්මත කළ යුතුයි. ඔය ඔය ඔයක නෙමෙයි ඔබතුමා මන් දන්නේ මොනවද කියවන්නේ කියලා. මම මේ කතා කරන්නේ අවසාන අර අපි එකඟ වුණ රෙසලූෂන් එක. එතුමාගේ නිර්දේශ 39 ඔබතුමා සතුව තියෙනවා. නෑ ඒක මං ගෙනාවේ නැහැ. නමුත් ඒ රෙසලූෂන් එක මා සතුව තිබෙන්නේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ 39. නෑ ඒ නිර්දේශ නෙමෙයි. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මුල් වාර්තාවේ. මුල් වාර්තාවේ තියෙනවා ඔය දෙමුහුන් කියන වචනේ. ඒක තමයි ඔක්කොම කලබල වෙලා කෑ ගැහුවේ. නමුත් අපි ඒ සාකච්ඡා කරලා ඒ වචනේ එතනින් අයින් කරා. ඒකයි මම වගකීමෙන් කියන්නේ. ඒ වචනේ කිසිසේත්ම එම හරි ඒ වචනේ පැත්තකින් තිබු. නමුත් හරි මම ඒකයි එන්නේ. වචනේ වචනයක් ඕනේ නැහැ ඒ නිසා. ඒ කියන්නේ ඔබ වගකීම නැහැ. මට මම පටමෝත දෙන්න. ඔබ වගකීමකින් ඔබ දැන් වගකීමකින් කියනවද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ 39කින් යුතු වාර්තාවේ කොමසාරිස්වරයාගේ නිර්දේශ නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ අවසානයේදී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අනිකුත් රටවල් රාශියක් එක්ක එකඟ වෙච්ච අර රෙසලූෂන් එක. හොඳයි. ඒ සහ මේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව වෙනකම් නැහැ කියලාද ඔබ කියන්නේ? නේ අපි ඒ නිර්දේශ ක්‍රියා මම මේ එතනටයි එන්නේ. අපි ඒ රෙසලූෂන් එකේ තිබුණ නිර්දේශ දැන් ක්‍රියාත්මක කරමින් තියෙනවා. නමුත් අපි ඒ අයටත් කිව්වේ මේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර බලපෑමක් නිසා නෙමෙයි. මොකද රටක් හැටියට අපි ඉදිරියට යන්නට නම් රටක් හැටියට මේ වගේ මහා විනාශකාරී තත්ත්වයන් යලි මේ රටේ ඇති නොවෙන්නට නම් අතීතයට වග කියන යම් යාන්ත්‍රණ අපි පිහිටවන්න ඕනේ කියන විශ්වාසය උද අපි යාන්ත්‍ර ඔබතුමාගේ මේකට උත්තර ලැබෙනවා. යාන්ත්‍රණ කීපයක් අපි පිහිටවන්න ඕනේ කියලා අපි කිව්වා. පළවෙනි යාන්ත්‍රණය තමයි සත්‍ය දැනගැනීමේ යාන්ත්‍රණය. මොකද අපි හිතනවා හැම කෙනෙකුටම තමන්ගේ දරුවට එහෙම නැත්නම් යම්කිසි සිද්ධියක් ගැන සැබෑ තත්ත්වය දැනගැනීමේ අයිතියක් තියෙනවා. දකුණු අප්‍රිකාවේ වගේ රටවල්වල ඒවා බොහොම සාර්ථකව සිදු වුණා. පැහැදිලි. ඒ හතර කියලා දෙන්න. එතකොට ඊට පස්සේ ඒ සත්‍ය දැනගැනීමේ යාන්ත්‍රණය සහ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ස්ථාවර කාර්යාලයක්. ඒ සම්බන්ධයෙන් ඒ පළවෙනි යාන්ත්‍රණය. දෙවනි යාන්ත්‍රණය තමයි මේ වෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් වග කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේවට වග කිය යුතු පුද්ගලයන් ඉන්නව නම් ඒවට අනදීපු පුද්ගලයන් ඉන්නව නම් ඒවා ගැන සොයා බලලා ඒවා ගැන ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂ අධිකරණ ක්‍රමයක් රට තුල ඇති කිරීම. ඔන්න ඔතන තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි රෙපරේෂන්ස් කියන්නේ මේ සිද්ධීන් වලට වන්දි සහ වෙනත් ඒ වරප්‍රසාදේ නැති වුණ පුද්ගලයන්ට ලබා දීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම. හතරවෙනි කාණ්ඩය තමයි යලි වතාවක් පසුගිය වතාවේ ඇතිවෙච්ච යුද්ධය වගේ එහෙම නැත්නම් දකුණේ ඇතිවෙච්ච තරුණ කැරලි වගේ ඇති නොවන ආකාරයට මේ රට තුල අලුත් නීති රීති සම්පාදනය කරලා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කියන සියලු ජනතාවට ශ්‍රී ලාංකිකයන් හැටියට අභිමානවත්ව ජීවත් වෙන්න පුළුවන් දේශයක් නිර්මාණය කිරීමට අවශ්‍ය අත්විවාරම දානවයි කියන හතර තමයි අපි යෝජනා කරේ ජාත්‍යන්තරට. ඒ ජාත්‍යන්තර එකඟ වුණා. දැන් මේ මෙතෙන්දී මම දැන් එන්නම් පොඩ්ඩක් ඉන්න. එතෙන්දී දැන්
සත්‍ය දැන ගැනීම සම්බන්ධයෙන් කවුරුවත් විරුද්ධ නැහැ. මම හිතන්නේ ඒකට හැම දිනාම කැමති ඒක වෙන්න ඕන දෙයක්. අතුරු දහන් වුවන් ගැන සොයන්න ඒක කවුරුවත් විරුද්ධ වෙන්න ඕනේ නැහැ. නමුත් මෙතනදී තුන්වෙනි අර උසාවි විශේෂ අධිකරණ ගැන කතා කරනකොට ඔන්න විවිධ කතා කර කියන්න පටන් ගත්තා. එතන තියෙනවා පොඩ්ඩක් අර රෙසොලූෂන් එකේ එතන තියෙනවා ඒවාට ජාත්‍යන්තර සහභාගිත්වය ලබා ගන්නවා කියලා. සහභාගිත්වය ජාත්‍යන්තර සහභාගිත්වය කියන්නේ විනිසුරුවන් නෙමෙයි. හොඳයි, ඔබ ඔබ කියන්නේ දැන් අවසාන මානව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසාන වාර්තාව තුළ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශ ඇතුළත් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? අවසාන රෙසොලූෂන් එක තුර ඕවා නැහැ. මම ඒක වගේ ඔබ වගකීමෙන් කියනවා. වගකීම බාර ගන්නවා. මට ඒක තියෙන්න ඕනේ මෙතන නැහැ. ඔය එතන මම ඔය අදි මොකද හයිබ්‍රිඩ් කියන වචනේ නෑ. දැන් මේ එකේ නෑ නෑ අමුතුමනි මොහොතක් දෙන්න. නෑ මොහොතක් දෙන්න අමුතුමනි. ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගන්නවා කියන එකේ නිර්ණායකයේ හෝ එයි අර්ථකථනය නෑ. අතයට හංගලා ගහන්න පුළුවන් හයිබ්‍රිඩ් අධිකරණය, මේක ඇතුලෙන් එන්න පුළුවන් හයිබ්‍රිඩ් අධිකරණය කියන කාරණාව. අපේ ආණ්ඩුව අතයට හංගලා ගහන ආණ්ඩුවක් නෙමෙයි. අපේ ආණ්ඩුව දැනට මේ හැම කාරණාවක් කරන්නේ ජනතාව ඉදිරියට ගිහිලා කන්සල්ටේෂන් ප්‍රොසස් එකක් තියෙනවා. දැනටත් මේ වෙනකොටත් ජනතාවගෙන් අහනවා. මේ උතුරේ ජනතාවගෙන් විතරක් නෙමෙයි මේ කන්සල්ටේෂන් එක අපි කරනවා හමුදාවත්. මම ඔබතුමාගෙන් නැවත වතාවක් අහනවා. මෙවර මානව හිමිකම් කොමසාරිස්වරයා කිව්වා මේ නිර්දේශ සියල්ල ක්‍රියාවට නැංවිය යුතුයි, ඒ සඳහා අපි මේ රටට අනුබල දෙනවා කියන කාරණේ. ඔබතුමා කලින් ඔබ නැවතත් සඳහන් කරනවාද එතුමාගේ නිර්දේශ 39 අවසන් ඔය වார்த்தාව තුල නැහැ, අපි ඒට එකඟුනේ නැහැ කියන කාරණේ ඔබතුමා නැවත මාගේ දෙමෙයි. මම නැවතත් කියන්නේ අපි අපේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 30/1 කියන යෝජනාව. ඒ යෝජනාව ඔය කියපු එකක්වත් නැහැ. ඒ කියන්නේ 30 වෙනි සැසිවාරයේදී ඉදිරිපත් වූ යෝජනාව උතුමා සඳහන් කරන්නේ. ඒකේ නම. ඒකේ 30/1 කියන යෝජනාව. 30 වෙනි සැසිවාරයේ ඉදිරිපත් කරපු යෝජනා 39 තමයි මේ තියෙන්නේ. නෑ නෑ, ඒක ඔය යෝජනාව වාර්තාව මහ කොමසාරිස්තුමාගේ වාර්තාවක් ඉස්සෙල්ලා එනවා. ඒ වාර්තාව අනුව තමයි සාකච්ඡා කරලා අර රෙසොලූෂන් 31 හදන්නේ. ඒ 31 ඔය හයිබ්‍රිඩ් ක්‍රමයක් ගැන නම් මම පැහැදිලිවම කියනවා හයිබ්‍රිඩ් ක්‍රමයක් නෑ. නමුත් ජාත්‍යන්තර සහභාගිත්වයක්. ඔව්, මට මොහොතක් දෙන්න අමුතුමනි. ජාත්‍යන්තර සහභාගිත්වයක් කියන කාරණාවේදී අනාගතයේ දවසක හයිබ්‍රිඩ් අධිකරණයක් කියන දේ අර්ථ නිරූපණය වෙලා එළියට එන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න මෙතන ජාත්‍යන්තර හයිබ්‍රිඩ් උසාවියක් එන්නේ නැහැ කියන එක මම 10,000 සාතික වෙනවා. මොකද දන්නවද පොඩ්ඩක් ඉන්න මම කියන්න ඕනේ හයිබ්‍රිඩ් කියන වචනෙත් මේ නිකන් හයිබ්‍රිඩ් කිව්වට තේරුම් ගන්න ඕනේ. හයිබ්‍රිඩ් කියන්නේ මොකද්ද? හයිබ්‍රිඩ් උසාවියක් මෙතෙක් ලෝකේ බිහි වූ සියලු හයිබ්‍රිඩ් උසාවීන් මේ දක්වා පත් කරලා තියෙන්නේ ඒ පත්කද රට නෙමෙයි. ඒවයි උසාවියේ ඉන්න විනිසුරුවන් පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා. ඒක ටොපික් අනිවාර්යයෙන්ම බැහැ කිව්වා. නමුත් මේ යෝජනාව තුළ ජාත්‍යන්තර විනිසුරුවන් කියන කාරණේ සඳහන් වෙලා තිබෙනවානේ. නෑ, විනිසුරුවන් කියලා නැහැ. කවුද? නම එතනටත් එන්න පොඩ්ඩක් සහභාගීත්වයේ එතෙන්දී ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර විනිසුරුවන් ගැන කතා කරොත් ජාත්‍යන්තර සහභාගීත්වය නම් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. මොකද මේ කාරණය පහුගිය දිනවල රට තුල දැඩිව සාකච්ඡා කරන විශේෂයෙන්ම ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් සඳහන් කරා. අපිට මොහොතක් දෙන්න ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවේදී කරපු කාරණේ ප්‍රකාශයේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අපි මේ අවස්ථාව දී යොදවනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා පිළිබඳව විමර්ශන කටයුතු වලින් පසුව යම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වූ කිසිවිටක විදේශීය විනිශ්චයකාරවරුන් මේ රට ගෙන්වීම පිළිබඳව මගේ එකඟත්වයක් නැහැ. මේ රටේ අධිකරණය පිළිබඳව මගේ විශ්වාසයක් තිබෙනවා. අප විසින් කළ යුත්තේ අධිකරණය අපක්ෂපාතී කිරීම, කාර්යක්ෂම කිරීමක් කියන එකයි අපේ රජයේ ප්‍රතිපත්තිය. මත කීපයක් තියෙනවා. එක පැත්තකින් ජනාධිපතිතුමා වගේම තව විශාල කොටසක් කියනවා මෙතන ජාත්‍යන්තර විනිසුරුවන් අපිට ඕන නැහැ.
මේ වැඩේ අපිටම කරන්න පුළුවන් කියලා. අනිත් කෙළවරේදී ද්‍රවිඩ ජාතික සංවිධානය වගේ අය කියනවා මේක ජාත්‍යන්තර විනිසුරුවක් නැතුව මේක කරන්න බෑ කියලා. නමුත් අපි හිතනවා මේ දෙක අතරේ තවත් විකල්ප කීපයක් තියෙනවා. අවසානයේදී සියලු දෙනාටම එකඟ විය හැකි යාන්ත්‍රණයක් අපි හදන්න. අපේ හෘද සාක්ෂි අනුව අපි දන්නවා හමුදාවේ වේවා වෙන ඕනෑම කෙනෙක් රටේ කීර්තිනාමයට හානි වෙන ආකාරයට කටයුතු කරොත් ඒ වැරදි කරපු අයට දඬුවම් කිරීම ලංකාවේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපිට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය විනිසුරරුන්ගෙන් යුදාධිකරණ පිහිටවන්න නොයෙකුත් අදහස් ප්‍රකාශ වෙනවා. නමුත් මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන තේ කිසිදු විදේශීය අධිකරණයකට හෝ විනිශ්චයකාරවරයෙකුට හෝ කිසියම්ම විදේශීය සංවිධානයකට මේ රටේ අභ්‍යන්තරයේ පරිපාලනය සහ අධිකරණයට බලපෑම් කිරීමෙන් ඇඟිලි ගැසන්නට කිසිවිටකත් මම ඉඩ නොතබන බව ඔබ වහන්සේලා ඉදිරියේ මා ගෞරවපූර්වකව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ. දැන් ඔබතුමාම මෙතන සඳහන් කරනවා මත දෙකක් තියෙනවා කියන කාරණේ. ඒක ඇත්තනේ. ඔව් ජනාධිපතිවරයාගේ එක මතය. මම ඒකත් කියනවා ජනාධිපති නෙමෙයි මං කියනවා ඇතුළු බහුතර විශාල ප්‍රමාණයක්. ඔව් මේ විදිහට හිතනවා. තියෙන්නේ සංවිධානයේ තව මතවාදයක් තියෙනවා කියන කාරණේ. තියෙන්නේ විතරක් නෙමෙයි තවත් සංවිධාන හිතනවා. ඇත්ත වශයෙන්ම මට ප්‍රතිපත්ති වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කරා අපි කිසිම තැනක මෙවැනි තත්ත්වයකට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණා. කිසිම තැනක දේශීය විදේශීය ආන්තරයකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් දැන් ඔබ කියනවා මත දෙකක් තිබෙනවා මේ මත දෙක අතර අපි දෝලනයක් තිබෙනවා කියන කාරණා. ඔබතුමාටම සිංහල තේරෙන්නේ නැහැ වගේ. මත දෙකක් තියෙන්නේ දේශීය ආන්තරයක්ද විදේශීය ආන්තරයක්ද කියන එක නෙමෙයි. අපි පැහැදිලිවම තීන්දු කළා හමාරයි මේක දේශීය යාන්ත්‍රණයක් විය යුතුයි කියලා. නමුත් දේශීය යාන්ත්‍රණයක් තුල විදේශිකයන් එනවා නම් ඒ කොයි මට්ටමේද ඉන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. නමුත් දේශීය යාන්ත්‍රණයක් තුලට විදේශිකයන් පැමිණීම කොහොමද සිද්ධ වෙන්නේ ඔබ කියන කාරණේ? ඒ මොකද බැරි. දැන් මේ දේශ විදේශිකයන් ලංකාවට මේ ගෙනාවේ කවුද? මම මේ කතා කරන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා මරපු වෙලාවේ ෆොරෙන්සික් එක්ස්පර්ට්ස්ලා පරීක්ෂකයන් අපි ගෙනාවා. නමුත් මේ ඊයේ පෙරේදත් ලංකාවට පිටරටෙන් ඉන්න නිරීක්ෂකයන් මේ තියෙන මානවයිතීන් ගැන හොයන්න මේවා කවුරුත් කතා කරන්නේ. 2007 මහින්ද රාජපක්ෂ මේ එංගලන්තෙන් ඔස්ට්‍රේලියාවෙන් කැනඩාවෙන් බලහත්කාරයෙන් ගන්නයි කියපු වෙලාවෙත් එතුමා මේ ඔක්කොම එකඟ වුණා. මතකයි කවුද කරන්න කියන එක නෙමෙයි නමුත් ඔය කියන යාන්ත්‍රණයේ විදේශීය සහභාගීත්වය ආපු ගමන් ඒක දේශීය වෙන්නේ නැහැ. ඊට පස්සේ එතන හයිබ්‍රිඩ් අර්ථකථන හයිබ්‍රිඩ් තමයි. විදේශීය හයිබ්‍රිඩ් නෙමෙයි. හයිබ්‍රිඩ් කියන එකේ කරුණා කළා වචනෙට උටේරුම් ගන්න හයිබ්‍රිඩ් කියන්නේ ලංකාවේ රජයටවත් ඒකට බලපෑම් කරන්න බැරි පිටරටින් තෝරලා පිටරටින් එවන විනිශ්චයකාරයන් ඉන්න ආයතනයක්. හරිද? ඔබතුමා පැහැදිලි කරන්න ඕනේ මත දෙකක් තියෙනවා කියලා. අපි මත මොකද්ද මත දෙක කියන්නේ? මත දෙකක් කියන්නේ අපි බහුතරයක් මේ දකුණේ කියනවා විදේශිකයන් විනිශ්චයකාරයන් හැටියට එපයි කියලා. ජනාධිපතිවරයාත් ඒකයි අදහස ඉන්න. ඔව්. ඔබත් ඒක මම මට මෙතෙන්දි මගේ මතය නෙමෙයි මේ මෙතෙන්දි අවසානයේදී එන්න ඕනේ අවසානයේදී රටේ විධායක ජනාධිපතිවරයාගේ මතය වැදගත් නැද්ද ඔබතුමා? ඒක මේ වැදගත් නිසා තමයි මම පැහැදිලිවම කියද්දිත් අවසානයේදී ඒ සියල්ලට වඩා වැදගත් වෙන්නේ සියලු දෙනාටම පිළිගන්න පුළුවන් විශ්වාසනීය යාන්ත්‍රණයක් හැදුවොත් විතරමයි ලංකාවට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අනේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ දෙක අතරේ ගැටුමක් නැහැ. නමුත් කට්ටියක් කියනවා මේ අය එපයි කියලා, කට්ටියක් කියනවා ඕනේ කියලා. මම කියනවා මේ දෙක අතරේ තවත් විකල්ප රාශියක් තියෙනවා අපිට පිළිගන්න පුළුවන්. ඔබේ නෙල්සන් මැන්ඩෙලා කියන කාරණා පැහැදිලි. ඔබේ ලී ක්වාන් යූ මොකක්ද කියන්නේ මේ ගැන? අපේ ලී ක්වාන් යූත් අපි තුන් දෙනාම ඉන්නේ එක මතේ. නමුත් අපි එක මතේ ඉන්නේ. නෑ විකල්ප රාශියක් වෙනසක් නැහැ. එතුමා කියන්නේ එතුමාත් පිළිගන්නවා, අගමැතිතුමත් පිළිගන්නවා, මමත් පිළිගන්නවා, රටත් පිළිගන්නවා. එක මේ අපරාධ ගැන සුවබලලා රටේ කීර්තිනාමය රැකගන්න, රටේ ජනතාවගේ කීර්තිනාමය නැවතත් ලබා දෙන්න, හමුදාවේ කීර්තිනාමය යලිත් ලබා දෙන්න යාන්ත්‍රණයක් දේශීය පරීක්ෂණයක් ඕනේ කියන එක ඔක්කොම ඉස්සෙල්ලා අපි පිළිගන්න. අබතුමනි මට දෙවනුව පොඩ්ඩක් ඉන්න. දෙවනුව අපි ඒක පිළිගත්තයින් පස්සේ මේ යාන්ත්‍රණය කොයි විදිහටද අපි නිර්මාණය කරන්න කියන තැන තමයි පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ.
මේකට විදේශීය අග මේ විනිශ්චයකරුවන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතුළත් කරනවද නැද්ද කියන එක. එතෙන්දී අපි කියනවා ඇත්ත වශයෙන්ම ඒක කරන්න අමාරුයි. මොකද මොනවත් නිසා අපි මේ මතයක් හදාගෙන අපේ මතය මේ පල්ලෙහැට තල්ලු කරන්න හදනව නෙමෙයි. ප්‍රායෝගික ගැටලු එක ලෝකේ දන්නවා. ප්‍රායෝගිකව තියෙනවා උදාහරණයක් ඇටියට. ලංකාවේ විවස්ථාව විදේශ විනිශ්චයකරුවන් සම්බන්ධයෙන් නිහඬ වුණත් උසාවියක වාඩි වෙන්න ඕන නම් ලංකාවේ තියෙන විවස්ථාවට ඇලිජන්ස් එකක් ප්‍රකාශ කරන්න ඕනේ. කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකා විවස්ථාව ආරක්ෂා කරනවායි කියලා මං හිතන්නේ දියුණුම් දෙන්න ඕනේ. දියුණුම් දෙන්න ඕනේ. ඉතින් ඒ තුලින්ම අපිට පේනවා විදේශ විනිශ්චයකාරයන් මේකට ගේන්න අමාරුයි. එහෙම ගේන්න ඕන නම් අපිට මේක වෙනස් කරන්න වෙනවා. මේ ව්‍යවස්ථාව හරි සංශෝධනයක් ගේන්න වෙනුට. ඒව ලේසි නැහැ. නමුත් අපි කියන්නේ එතන හිර වෙන්නේ නැතුව අවසානයේදී ජනතාව ඉල්ලන්නේ සියලු දෙනාටම පුළුගන්න පුළුවන් යම් විකල්ප යෝජනාවක්. ඒ ජනතාව ඉල්ලන යෝජනාවට ජාත්‍යන්තර එකඟ වෙයිද? විශේෂයෙන්ම ඒක බය වෙන්න එපා. අවසානයේදී ඔබ මෙවර විශේෂයෙන්ම කැනඩාව, එස්ටෝනියාව, ඩෙන්මාර්කයේ, මොන්ටිනීග්‍රෝ, නෝර්වේ, ඇල්බේනියා, ප්‍රංශය, චෙක් රාජ්‍ය, මැසිඩෝනියාව, ස්විට්සර්ලන්තය, සියරා ලියෝන්, බෙල්ජියම, අයර්ලන්තය, නෙදර්ලන්තය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මේ සියල්ලන්ම ප්‍රකාශ කරා කවුන්සලිය තුළදී විදේශීය මේ සම්බන්ධය අවශ්‍යයි කියන කාරණේ. හරි, ඒ සම්බන්ධය විදේශීය යාන්ත්‍රණයක් විදේශීය නමුත් අනිත් පැත්තෙන් ඔබට ප්‍රමාද මේ සියල්ල කළමනා කරන්න කරන්නේ අපිටත් යම් හැකියාවක් තියෙන විදේශ ඇමතිවරු. ඉතින් මෙතෙන්දී විදේශ ඇමතිවරය කියන්නේ හැමදේම යනකොටම එකඟ වෙන එක නෙමෙයි. අපි සාකච්ඡා මාර්ගයෙන් ඒකයි මම කිව්වේ මේක අපි හරි තැන්ට ගේන්න පුළුවන්. අපි ගේනවා. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රසිද්ධියේ නොකිව්වට අපි අදාළ සාකච්ඡා කරගෙන යනවා. ඒක නිසා තමයි අද මේ මොහොත වෙනකොටත් ලංකාවට නොතිබුණ ගෞරවයක් ලෝකෙන් ඇති වෙලා තියෙන මං එක උදාහරණයක් ගන්නම්. මං හිතන්නේ පසුගිය කාලේ මුළු ලංකාවටම අවුරුද්දටම ආවේ රාජ්‍ය නායකයෝ, එහෙම නැත්නම් විදේශ ඇමතිවරයෙක් ආව නම් ආවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරු ආව එක්කෙනෙක් ආවොත් අවුරුද්දටම ඇති. දැන් මේ පසුගිය මේ සති දෙක දිහා බැලුවොත් මේ එක උදාහරණයක්. චීන විදේශ ඇමති ඇවිල්ලා ගියා. එන සතිය අන්තිම වෙනකොට රුසියානු විදේශ ඇමති එනවා. අනිද්දා ඇමරිකාවේ නිෂා බිස්වෝල් එනවා. ඊට පස්සේ මාසේ අන්තිම වෙනකොට කැනඩාවේ විදේශ ඇමති එනවා. මම මේ කතා කරන්නේ මේ එක මාසයක් ඇතුළත ලෝකයේ සිටින ප්‍රබලම අය ලංකාවට එන්නේ. ඔබ කියන්නේ මේ හැමෝම එන්නේ අපේ රටට ආදරයෙන්, බොහොම ගෞරවයෙන්. ඔව්, ඒ තවසෙම අපේ ජනතාවට සහන ලබා දෙන මේ කටයුතු වෙනද එන්නේ කියලා. අනිවාර්යෙන්ම. මොකද ලංකාව ගැන ඒ අයට ලොකු ආදරයක්, කැක්කුමක්, පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒටත් වඩා ඒ අය අපේ ජනාධිපතිතුමාටත් අපේ ආගමතිතුමාටත් හරි ආදරේ. ඇත්ත කතාව ඒක. මොකද අවසානයේදී ජාත්‍යන්තරයේ ඔය පැය ගණන් සාකච්ඡා කරත් වාද විවාද වුණත් අවසානයේදී පුද්ගලයන් උඩ තමයි ගොඩක් තීන්දුව වෙන්නේ. ඕක තමයි ජාත්‍යන්තර රාජතන්ත්‍රාන්ත්‍රික භාවයේ ඇත්ත කතාව. එතෙන්දී මෛත්‍රීපාල සිරිසේන කියන මේ ග්‍රාම සේවක මාත්‍යාගේ පුතා ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරයේ ආදරය හිතන්න බැරි විදිහට දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් ඒ අතර වාරයේදී ඩයස්පෝරාවේ මතයත් වෙනස් කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම ඩයස්පෝරාවේ මතයත් ඔබ වෙනස් කරගන්න. ඩයස්පෝරාවේ අන්ත ඩයස්පෝරාව නම් බැරි වෙලා තියෙනවා. නමුත් එමානුවෙල් පියතුමා ඇතුළු කණ්ඩායම ඇත්ත වශයෙන්ම මම කියන ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු මේ විශේෂයෙන්ම මේ සැසියල් වාර වලට සහභාගී වෙන කණ්ඩායමෙත් මතය වෙනස් කරන්න ඔබට හැකියාව තියෙනවා කියලා දුක කියන්නේ. මේ හැකියාව තියෙනවා. හැකියාව අපි වෙනස් කළත් සෑහෙන දුරක් තියෙනවා. මේ සැරේ මේ ෆාදර් ඉමානුවෙල් බොහොම හොඳ කතාවක් කරා. අපි ඒ අයට හැම කෙනෙකුටම කිව්වා ලංකාවට එන්න, ඇවිල්ලා බලන්න මේ වෙච්ච වෙනස. විශේෂයෙන්ම ඒ අය නම් හොඳ කිව්වා. නමුත් අන්තවාදී කණ්ඩායම් කීපයක් හිටියා. තාමත් සුදු ඈන් තියෙනවා, තාමත් මේක වෙනවා, අරග වෙනවා, මෙහෙම කිව්වනකොට මම ඒ අය ළඟට ගිහිල්ලා මම ඒ ළඟට වාඩි වෙලා කිව්වා ඇයි මේ අපි රණ්ඩු වෙන්නේ, එන්න අපි එක මේසයක් දෙපැත්තේ වාඩි වෙලා ඕගොල්ලන් කවදද ගියේ අවුරුදු 20කට ආවේ නැහැ කිව්වා. මං කිව්වා ඇයි දැන් එන්න, කවුරුවත් ඕගොල්ලන්ට කරදර කරන්නේ නැහැ, ඔයාගේ ඇස් එකෙන් ගිහිල්ලා උතුරට යන්න, ඕන පළාතකට යන්න, අපි ඕගොල්ලන් පස්සේ එන්නේ බලන්න තියෙනවා. අන්තිමට ගිහිල්ලා ඉවර වෙනකොට මේ හැමෝගෙම ගැත්තෙක් බවට මංගල සමුවර පත්තලා ඉඳීද? නෑ, ගැත්තෙක් බවට නෙමෙයි. අද අපිට කොන්ද ගැලින් තියාගෙන හැම රටක් එක්කම මේ ගනුදෙනු කරන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මේ නිකම් ලිංගෙම්බෝ වගේ මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපි 21 වෙනි සියවසේ ඉන්නේ.
අපි තමයි පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න මට නම් කඳුළු වෙනවා මේ කතාව කියනකොට නමුත් රටට වෙච්ච විපත 1948 පෙබ්‍රවාරි මාසේ 5-4 ඉඳ අපි නිදහස ලබා ගන්නකොට මුළු ආසියාවේ තිබුණ දියුණුම රට මේ අපේ පුංචි රට මන් මගේ ළඟ තියෙනවා එංගලන්තේ කතුවැකියක් පෙබ්‍රවාරි මාසේ 5 දලියපු 48 මොකද්ද මේ කතුවැකිය කියන්නේ ඊයේ බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ ලංකාව වැඩිකල් නොගොස් ආසියාවේ ස්විට්සර්ලන්තයේ බවට පත් වෙනවා මොකද එච්චරට හොඳ ජනගහනයක් ඉන්නවා දක්ෂ ජනතාවක් ඉන්නවා හොඳ දේශගුණයක් තියෙනවා මේ ඔක්කොම කියනවා තමයි නමුත් ඒ තත්ත්වේ නැති කලේ කවුද ඒ පොඩ්ඩක් ඉන්න එක්කෙනෙකුට මේ ඇඟිලි දික් කරන්න බෑ අපි ඔක්කොම නැති කරගත්තේ මේ දැන් අරයා නැති කරා මේයා නැති කරයි කියන එක නෙමෙයි නමුත් එතනට එන්න ඉස්සෙල්ලා ඊට පස්සේ 65 දී 1965 වෙනකොටත් එච්චර කාලයක්ද මේ මම අපි ඉස්කෝලේ යන කාලේ ලී ක්වාන් යූ අගමැතිතුමා සිංගප්පූරුවේ නිදහස් සිංගප්පූරුව හදලා පළවෙනි අයවැය කතාවේදී එතුමා මොකද්ද කියන්නේ මගේ එකම අදිෂ්ඨානය පළවෙනි පස් අවුරුදු සැලැස්මේදීම ලංකාවට වඩා දියුණු වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක හේතුව මොකද්ද? ඒ කොරියා මම ඒක ඉස්සෙල්ලා කොරියාවේ කියන්නේ අපි පොඩි කාලේ කොරියාවේ කියන්නේ මුඩුක්කුවට. ඒ කියන්නේ කොරියාවේ එච්චර දුප්පත්. නමුත් අද මේ ඔක්කොම රටවල් පළවෙනි ලෝකේ තත්වයට දියුණු වෙලා තියෙද්දි අපි තාම මේ එකතැන පළවෙන පුංචි ළිඳක ඉන්න ගෙම්බෝ වගේ වාද විවාද වෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඔබතුමා අහපු එක ප්‍රධාන මම නම් දකින්නේ කවුද හරි කවුද වැරදි කියන එක නෙමෙයි. අපි ශ්‍රී ලංකාව තුල ඉන්න ශ්‍රී ලංකාව බහු ජාතික බහු ආගමික බහු වාර්ගික රටක් හැටියට පිළි අරගෙන ශ්‍රී ලාංකීය දේශයක් නිර්මාණය කරන්න හැදුවේ නැහැ. අන්න ඒකයි අපිට වැරදුනේ. අපි නිදහස ලබා ගන්න අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරා නිදහස ලබාගත් දවසේ ඉඳලා. අපි සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කියලා වෙන් වෙලා රණ්ඩු වුණා. කුල වශයෙන් රණ්ඩු වුණා, ආගම් වශයෙන් රණ්ඩු වුණා. අපිට එකඟත්වයක් ඇති කරගන්න බැරි වුණා. ඒතරට ජනතාව ගෙනිච්චේ කවුද කියලා ඔබතුමා කිව්වේ. ඒක හැම පක්ෂෙම ඒකට වක් කියන්න ඕනේ. එක පක්ෂයක් නෙමෙයි. අපි ඔක්කොම වක් කියන්න ඕනේ. නමුත් දැන් මං කිව්වාගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ කුරිරු අතීතයේ වෙනුවට මේ පක්ෂ දෙක ඒ ඔක්කොම පැත්තක තියලා එකතු වෙලා තියෙන මොහොතක දැන්වත් අපි මේ ප්‍රශ්නෙට විසඳුම් සොයලා අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්න ඕනේ. ඒ අලුත් ශ්‍රී ලංකාව ගොඩනගන්න නම් අර පසුගිය කාලේ ඇති වෙච්ච ඒ ඛේද වාචක ගැනත් හොයලා බලලා ඒවට පිළියම් යොදන්න ඕනේ. අන්න ඒ පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් තමයි අපි මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. සීමාවෙන් එහා දේශපාලනය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතායි අද සලකුණ දේශපාලන සංවාදයට සහභාගී වන්නේ. අමාත්‍යතුමනි, ඔබත් සමග බොහොම සමීපව කටයුතු කරපු දේශපාලඥයෙක් ඔබ ගැන සලහනක් කරන මේ කාරණා පදනම් කරගෙන විමල් වීරවංශ මහතා අපි එතුමාගේ ප්‍රකාශයට යමු. ඉනිවා මානව හිමිකම් කොමිසමේ සෙයිඩ් අල් හුසේන් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට අදාළව සිදුකොට තිබෙන ප්‍රකාශයේ ඉතා බරපතල කාරණා කිහිපයක් අන්තර්ගතව තිබෙනවා. එකක් තමයි ඔහු කියනවා දෙමුහුන් යුදාපරාධ අධිකරණය එම නැත්තම් විදේශීය වෙනිසුරන් පරීක්ෂකයන් අභිචෝදකයන් සහ නීතිඥයන් ඇතුළත් දෙමුහුන් යුදාපරාධ අධිකරණය වහාම පිහිටුවාලිය යුතුයි කියන එක අවධාරණය කොට තිබෙනවා. නැවත වතාවක් චෝදනා තියෙන යුද හමුදාවේ අනෙකුත් ආරක්ෂක හමුදාවන් වල පිරිස්තරීව ක්‍රියාමාර්ග ගන්න ඕනේ ශ්‍රී ලංකා රජයේ කියන එක, ශ්‍රී ලංකාවේ සහජීවනය ඇති කිරීම සඳහා තවදුරටත් ප්‍රමාණවත් පියවර ආණ්ඩුව ගත යුතුයි කියන එක, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයත් අනෙකුත් සුළුතර අන්තවාදයනුත් සනසන පිනවන ආකාරයේ පියවර ඉතා කඩිනමින් ගත යුතුයි කියන එක. මංගල සමරවීරලා ඇමරිකානු යෝජනාව ඒකමතිකව පිළිගත්තා බෙදීමකින් තොරව. එක්සත් ජනපදයේ යෝජනාව ඉහමුදුනින් පිළි අරගෙන ඒකට එකඟ වුණාට පස්සේ තවදුරටත් කියන්න බෑ නෑ අපි දේශීය යාන්ත්‍රණය දේශීය විනිසුරන් දේශීය නීතිඥයන් කියලා. අතන එකඟ වෙලා ඉවරයි විදේශ ඇමතිවරයා. අපි අහන්නේ රටේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා නොවේද විදේශ ඇමතිවරයා?
එම යෝජනාව පිළිගත් වහාම කල ඉදිරිපත් කර තිබු මානුහිමිකම් කොමසාරිස්ගේ වාර්තාවද පිළිගැනුණා වෙනවා. එතකොට මේ දෙකේම තියෙනවා දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතුයි කියලා. ඒ නිසා තමයි සේඩ් ඩල්ුසෙන් ආයෙ මතක් කරන්නේ මේ දෙමුහුන් එක ඉක්මනට එකඟ වෙච්ච පරිදි හදන්න කියලා. ඉතින් ජනාධිපතිවරයා එයාගේ සමහර ගෝල බාලුවේ මොන කතා කිව්වත් මංගල සමරවීරලා එකඟ වෙලා ඇවිල්ලි ඉවරයි ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන්. ඒ නිසා තමයි එකඟ වෙච්ච පරිදි මේ වැඩේ ඉක්මනින් කරන්න කියන්නේ. අර ඔබ කලින් සඳහන් කරපු කාරණේම තමයි එතුමා සඳහන් කරන්නේ. ඒ කියන්නේ එකඟ වෙලා අවසానයි කියන කාරණේ මේ නැවත වෙනස් කරගන්නට පුළුවන්ද කියන කාරණේ තමයි. කිසිම එකඟත්වයක් නැහැ. ඔය වගේ ලිංගෙම්බෝ තමයි මේ රට අද තියෙන තත්වයට පත් කරේ. අන්තවාදී අදහස් ප්‍රකාශ කරමින් උතුරේ දකුණෙත් අර මං කියපු විදිහට 48 ඉඳලම මේ රටේ ඉදිරි ගමනට බාධා කරා. අදත් මේ ඉතාමත්ම ඓතිහාසික මොහොතක අපි රටක් හැටියට සියලු දෙනා එකතු කරගෙන ඉස්සරහට යන හදනකොට සුපුරුදු පරිදි ජාතිවාදී ගිනිදැල්වල රට අයිමත් ගිනි තියන්න හදනවා. මේ මේ ඒ අය විතරක් නෙමෙයි මම මේ මෙතන පෙන්නන්නම්. මේක මේ අහම්බෙන් ආපු දෙයක් නෙමෙයි. යද රාජපක්ෂලාගේ වීරවංශලාගේ මුදල් ගන්න පිරිස් හැම පත්‍රයකම වගේ නෝ. මම පුවත්පත්වලට දොස් කියන්නේ නැහැ. මොකද ඒ පුවත්පත්වල තියෙන ලයින් එක නෙමෙයි. නමුත් හැම පත්‍රයකම දැන් මේ දිවයිනේ ඉරිදා යුද අධිකරණයේ තව මාස 9කින් විදිස් විනිසුරුවොත් ඇති සෙයිඩ් රාද හුසෙන් දන්වයි. මේ ගොඩා දුරට මේ මේක මේ කියපු කතාවන්ව ලියන්නෙත් ඇත්තේ ඔය ඉන්න අපේ ප්‍රධාන ලිංගෙම්බා. නමුත් මේ අමූලික බොරුවක්. මේක සම්පූර්ණයම බොරුවක්. මේක ජනාධිපතිතුමා විතරක් නෙමෙයි අපිත් ප්‍රතික්ෂේප කරනවා. අනිත් එක පැහැදිලිවම අපි කියන්නම්, ජනාධිපතිතුමා අතර අපි අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා තමයි කරුණාකරලා ඒවත් පෙන්වන්න තිබුණා. ජනාධිපතිතුමා පසුගිය පෙබරවාරි මාසේ 4 වෙනිදා ජාතිය අමතමින් කතා කරන්නේ වැඩිපුරම මොකද්ද? ජෙනීවා යෝජනාව ගැන. එතුමා කියනවා ජෙනීවා යෝජනාවට අපි එකඟ වුණේ ජාත්‍යන්තර බලපෑම් නිසා නෙමෙයි, නමුත් රටේ කීර්තිනාමය, මේ රටේ ජනතාවගේ කීර්තිනාමය, අපේ යුද හමුදාවේ කීර්තිනාමය රැකගන්නේ කියලා. ලංකාවට ඉතිහාසය පුරා මෑත ඉතිහාසයේ හොඳම හමුදාවක් ඉන්නවයි කියන එක ලෝකෙම පිළිගත්තා. නමුත් ඕනෑම හමුදාවක ඉන්නවා යම් යම් පුද්ගලයෝ වැරදි කරනවා නම් ඒ අයට දඬුවම් කිරීම තුළින් විතරමයි ඒ හමුදාවේ කීර්තිනාමය රැකගන්න පුළුවන් වෙන්නේ. 71 සිරිමා මැතිණිය මනම්පේරි ඝාතකයන්ට දඬුවම් කරා. ඊට පස්සේ 94 චන්ද්‍රිකා මැතිණිය ශ්‍රීශාන්ති කුමාරස්වාමි ඒ දැරිය ඝාතනය කරපු අයට දඬුවම් කරා. මෙන්න මේ 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 අදත් අපි කියන්නේ වැරදි කරලා තියෙනවා නම් අපි ඒ අය ගැන හොයලා ඒ අය ගැන තීන්දුවක් ගන්න. තවත් එකක් අපි කියනවා, ලෝකෙ කොහෙවත් ලංකාව විතරක් නෙමෙයි වෙන කොහෙවත් ඔය මේ වගේ තත්වයකදී සාමාන්‍ය සොල්දාදුවන්ට විරුද්ධව කවදාවත් දඬුවම් ක්‍රියාමාර්ග නැහැ. ඔය ඩයස්පෝරාවේ මතය ගොඩනැගෙන්නේ සාමාන්‍ය සොල්දාදුවන්ට හිරිය නැත්නම් ත්‍රස්තවාදීන් ඝාතනය කරපු සාමාන්‍ය සොල්දාදුවන් සමස්තයෙන් නෙමෙයි. සාමාන්‍ය සොල්දාදුවන්ට හොයන්න නෙමෙයි මේ මේ වගේ පරීක්ෂණ පවත්වන්නේ. අවසානයේදී සාමාන්‍ය ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් සිදු වුණේ. එතකොට ත්‍රස්තවාදීන් ඝාතනය කරපු සොල්දාදුවන් නෙමෙයි මේ ඇඟිල්ල දික් කරන්නේ. ත්‍රස්තවාදීන් සමග ඝාතනය කිරීම එකක්. ත්‍රස්තවාදීන් ඝාතනය කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. යුද්ධයකදී ඒක වෙන්න ඕනේ. නමුත් උදාහරණයක් හැටියට ගත්තොත් සරෙන්ඩ වුණයින් පස්සේ බාර වුණයින් පස්සේ කවුද ඒක මැරුවේ? ප්‍රභාකරන්ගේ දරුවා වුණත් මරපු එකට මම පැහැදිලිවම කියනවා මම විරුද්ධයි. ඇයි ඒක කරේ? හොඳයි, ඒක එහෙම වුණාද වුණාද නැද්ද කියන එක හොයලා බලන්න අපිට අයිතියක් තියෙනවා. ඔබට හිතෙන් නැද්ද අමුතුනේ ස්පිරිතාලෝඩ බෝම්බ දැම්මද නැද්ද? මෙතෙන්දි මම තව කාරණා මේ වර්තමාන කාරණාවකට ගේනවා. ඔබට දෙන්න, ඔබට හිතෙන් නැද්ද මේ ඇතම් එම අන්තවාදීන් එන්න හදන්නේ මේ කාරණාවලින් හමුදාව කියන තැන ග්‍රහණය කරගන්න කියලා? හමුදාවට දඩමීමා කරගෙන ඉන්න හදන්නේ මෙතන. අපි අපේ ආණ්ඩුවේ සහ ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක තියෙන ක්‍රියාමාර්ගය යම්කිසි චෝදනාවක් අපිට එල්ල වුණොත්, අපිට හමුදාවට එල්ල වුණොත්, එල්ල වෙන මිනිසුන්ට ගුණහරුපෙන් බැනලා අර මැදමුල්ලනේ විදියට සරමුස්සල පෙන්නලා සුදු වෑන් තියලා එයාය මරලා එයාය උස්සලා එයාය මූඩට විසිකරන එක නෙමෙයි. යම් කෙනෙක් මට චෝදනා කරොත් මම ඔබතුමා මට කරන චෝදනාව ඉදිරියේ මං ඔබතුමාට බැනලා වැඩක් නැහැ. මගේ වගකීමක් තියනවා මේ ඒ චෝදනාව වැරදි කියලා පිළිගන්නා වූ ක්‍රියාමාර්ග වලින් ඔප්පු කරලා පෙන්නන්න. නන් ඒක තමයි අපි කරන්න හදන්නේ. ඒක තමයි අද ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා පවා කියන්නේ මේක කරන්න ඕනේ කියලා. හමුදාව වරදක් කරලා තියෙනවා නම්
මේකෙන් ඔප්පු වෙනවා නමුත් මට ස්ථීරයි එහෙම කළා නැහැ කියලා. හොඳයි ඒ තුලින් විතරමයි අපි මේ අපේ රටේ කීර්ති නාමය රැක ගන්න පුළුවන් වෙන්නේ. මේ අය හදන්නේ යලි වතාවක් මේ රටේ පොළව අපේ රටේම ජනතාවගෙන් තෙත් කරන්න. යලි වතාවක් ත්‍රස්තවාදී උතුරේ හෝ දකුණේ හිස ඔසවන්නට නොවේ නම් අපි මේ රට එකතු කරන්න ඕනේ. මේ රටේ ජනතාව එකතු කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ හැම අවුරුදු 25න් 25ට අපි අපේම රටේ පුරවැසියන් පිරිසක් මරමර ඒ අයගේ රුධිරයෙන් මේ පොළව තෙත් කර කර මේ රට පාලනය කරන්න වෙයි. හොඳයි මට උත්තර දෙන්න මට තත්පරයක් දෙන සුදේ ඔබ මට මේක අහලා යන්න හිතෙන ඔබතුමාගේ ප්‍රගතිශීලී අදහස් තිබුණ නැද්ද අර විමල් වීරවංශර එක්ක දේශීයතයි ජාතික ව්‍යාපාරයේ ස්ටේජ් වල ඩගිනකොට. එතකොටත් තිබුණා. ඒ කාලේ බලය බෙදීම සම්බන්ධයෙන් මම තමයි විමල් වීරවංශට නිතර කියන්න හැදුවේ. නමුත් ඒ වගේ අය ඉන්නේ ගල් යුගයේ අතීතයේ. නමුත් ඒ වේදිකාවල මේ ඔබ යම් කිසි දේශපාලන තත්ත්වයන් ඔව් නමුත් මම පිළිගන්නවා ඒක. එතුමාව ඔබත් පොඩක් එතුමාව වෙනස් කරන්න බෑ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අනිත් නායකයන් මම හිතනවා අදත් ප්‍රගතිශීලී අදහස් දරනවා. හොඳයි මට මොහොතක් දෙන්න දැන් ඔබතුමා දයන් ජයතිලක මහතා ගැන කලින් සඳහන් කරා 2009 දී හිටපු නිත්‍ය නියෝජිතවරයා. එතුමා කියන කාරණේ කර අපි මොහොතකට යමු. කිසිම රටක ව්‍යවස්ථානුකූල හමුදා ත්‍රස්තවාදී හමුදාවකට විරුද්ධව යුද්ධයක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඒ ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දුන්නහම ඊට පස්සේ විදේශීය හෝ දේශීය නඩුකාරවරු ඇතුව විශේෂ උසාවි ගෙනල්ලා දඬුවම් කරන්න ගිය තැනක් නැත. ඒක සදාචාර විරෝධී. එහෙනම් ඇයි අපි ඉස්සෙල්ලා බෙල්ල දෙන්නේ මේ කොහෙවත් නොකරමු දෙයක් කරන්න? දකුණු අප්‍රිකාවේ සත්‍ය හා සංහිඳියා කොමිසම තිබුණා විනා විශේෂ උසාවියක් තිබුණේ නැහැ. උතුරු අයර්ලන්තයේ ගුඩ් ෆ්‍රයිඩේ ඇග්‍රීමෙන්ට් එකේ කෝ විශේෂ උසාවි ඇයි නැත්තේ? ඒ හරියට ඔව නැති නිසා. අවසන් කාරණාව වින්දිතයෝ ගැන කියනවා. වින්දිතයෝ හිටියේ රටේ එක කොටසකද? එතකොට මේ කැපිටි කොල්ලාවේ මැරිච්ච කට්ටිය ඔය වගේ මට කියාගෙන යන්න බුලෝ. හමුදාවේ සේවය කරපු ඔක්කොම පිරිස ගත්තාම ගාවගේ පවුල් ගත්තාම මිලියනක් විතර ඇති. ජීවිතේ පරදුකට තබපු ඒ වින්දිතයෝත් සලකිල්ලට ගන්නවා. ඔහු කැමති වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න. මම උතුමාගෙන් අහන්නේ උතුමත් ලිංගෙන් බෙද්ද කියලා. එතුමා ලිංගෙන් බෙක් නෙමෙයි. එතුමා මෑත ඉතිහාසයේ මෑත යුගයේ ලංකාවේ බිහිවුණ විශාලතම දේශපාලන සෙල්ලක්කාරයෙක් සහ අවස්ථාවාදියෙක්. මම කියන්නේ යම් කරුණු ඇතුව. දැන් මෙතුමා අද මහා දේශ ප්‍රේමියෙක් හැටියට කතා කරත් ඔය දේශ ප්‍රේමය තිබුණ නැද්ද දන්නේ 1980 ගණන් වල 82 හෝ 87. එතුමා මතු කරන කාරණා ඒ කාරණාවට උත්තරේ දෙන්නේ. ඔය දේශප්‍රේමයේ තිබුණ නැද්ද ලංකාවේ ඊලාම් කොඩිය උතුරේ උස නැගෙනහිර ඔසවපු එකම සිංහල ඇමති වර්තරාජ පෙරුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉඳලා ලංකාවේ වෙනම ඊලමක් ඇති කරන්නට කියලා වර්තරාජ පෙරුමා කොඩිය එසවනකොට එතුමාගේ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරයෙක් දැන් ඔහොම කතා කරාට ඔය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා. අනුරුද්ධ තිලකසිරි කියලා ඔය ගයන් ගුණතිලක ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ඔබ්සර්වර් එකට ලිව්වා එතුමාගේ හිත දිනා ගන්න චන්ද්‍රිකා මැතිණියට ඉතාමත්ම පහත් කැත විදියට නින්දිත විදියට ඒ ආටිකල් ලියලා එතනට ලංගුණා. ඒ කියන්නේ එතුමාගේ අතීත හැසිරීමත් එක්ක වර්තමාන කීවීම වැරදි. එහෙමද ඔබතුමා කියන්නේ? ඔව් ඒ මේක කොහොමත් හොඳටම වැරදි. එතකොට එහෙනම් ඒ දාර විමල් ලහිරි ප්‍රශ්නෙත් ගැලපෙනවා දැන්. ඔබතුමාගේ අතීත හැසිරීම ඔබතුමා විමල් වීරවංශ මහතා සමග එකම වේදිකාවක ගමන් කළා. අතීතයේ අද කතා කරන්නේ තව විදිහක්. එතකොට මේ දෙකම සංසන්දනය කරන්නේ කොහොමද? අතීතයේ කියපු දෙයි මං අද කියන දෙයි අතර මැනලා බලන්න. ඒක අද කියන දේ හරිනම් හරි කියන්න වැරදි නම් වැරදි කියන්න. නමුත් කවදාවත් අපි මේ විදිහට අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. ඊළමේ හිටපු මිනිහා අද දැන් මේ කිඹුල් කඳුළු හෙලනවා දකුණේ ඉන්න අපේ සොල්දාදුවන්ට. නමුත් දිගටම අපි දකුණේ සොල්දාදුවන් වෙනුවෙන් කියන්නේ කඳුළු හෙලන්න අවශ්‍ය නැහැ. ඒක අපි දිගටම හෙළුවා. සුදුලැයුම් ව්‍යාපාරය හදාගෙන මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සොල්දාදුවන්ගේ දෙමව්පියන්ට බස් පාස් හදලා දුන්නේ. නිවාස ණය ලබා දුන්නේ අපි. ඔය එතකොට මේගොල්ලන්
මේ වෙන තැන්ගොල හිට ඒකයි මම කියන්නේ මේක දේශපාන අවස්ථාවාදය විතරයි මේ කියන තර්කයක් නැහැ. මොකද මේ උතුරේ ඉන මිනිස්සු මේ රටේ පුරවැසියන් නෙමෙයි. මේක හමුදාව පිටපස යන මේක මම නැවතත් කියන්නේ මම නෙමෙයි කියන්නේ මේක ජෙනරාල් ෆොන්සේකා කියන්නේ යුද්ධය කරපු හමුදාපතිවරයා කියන්නේ මේක හමුදාව දඩයම් කරන දෙයක් නෙමෙයි කියලා මේක කළ යුතුයි. නෑ එතුමා මතක් කරන කාරණේ කිසිම තැනක විශේෂ අධිකරණයක් පිහිටුනේ නෑ අතීත සාධකත් එක්ක. එතුමා දැන් ඒකට අපි වෙනම මේ කතාවක් තියමු. විශේෂ අධිකරණ ලෝකේ පුරා ඒ රටවල් රාශියක පිහිටවලා තියෙනවා මේ වගේ තත්ත්වයන් ඉදිරියේ. නමුත් ලංකාවේ විතරයි ප්‍රථම වතාවට දේශීය අධිකරණයක් පිහිටවන්නේ. අනිත් හැම අධිකරණයක්ම මම කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තීන්දුව කරලා විනිසුරවරුන් කවුද තීන්දුව කළා ඒ අය ඒ රටට පැටෙව්වා. නමුත් අපිට පුළුවන් වුණා එවැනි තත්ත්වයක් නොඑන්න. ඇත්ත වශයෙන්ම ජනවාරි මාසේ 8 වෙනිදා ආණ්ඩුව වෙනස් නොවුනනම් අන්න ඔය කියපු ජාතියේ අධිකරණයක් මේ ලංකාවට ඇවිල්ලා අද ලංකාවට සම්බාධක ඇවිල්ලා ජනතාව පාරේ කැරලි ගහන තත්ත්වයකට පත් වෙලා කර්මාන්ත ශාලා වහලා මහා විනාශයකට යන්න තිබුණා. ඔබ සුදු ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ හිටපු අයට පිටරටකටවත් යන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. අන්න ඒ තත්ත්වෙන් අපි රට බේරගෙන අද ලෝකයේත් එක්ක අපි ඉදිරියට යන්නේ. ඔබ සුදු නෙළුම් ගැන කතා කළා. සුදු නෙළුම් සහ තවලම් දිගටම ගියා නම් අදත් ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදියා එහෙඹින් වැජඹෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අත් කවදාවත් සුදු නෙළුම ගියේ ත්‍රස්ත මේ ප්‍රභාකරන්ට පක්ෂව නෙමෙයි අපි විතරයි. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදී කියන දේ කට ඇරලා කිව්වේ. මහින්ද රාජපක්ෂලා ඒ කාලේ ඔය අන්තිමට ජනාධිපති වෙලා සිකියුරිටි හාර 5000ක් වටේ තියාගෙන මහලුගුවට ප්‍රභාකරන්ට බැන්නට සුදු නෙළුම් ගිහිලා මගේ කතා පරාජය කරපු නායකයාට ඔබ කියන එක ඉතින් ඒ ගැළපීම ත්‍රස්තවාදී පරාජය කරේ මේ නායකයා නෙමෙයි එතුමාගේ පූර්ව වාසනාවකට ඒ පරාජය කරන වෙලේ හිටියා. එතුමත් ඒ අවසාන මේ පින්ම දුවන් ඒ කියන්නේ ඒ ක්‍රමවේදයේ විදිහට පිළිගන්නේ නෑ. ඒක කොහොමද පිළිගන්න සාක්කියතුව පෙන්වන්න පුළුවන්. සාක්කියතුව පෙන්වන්න පුළුවන් මොකද යුද්ධේ දින්නේ හමුදාව ත්‍රිවිධ හමුදාව එක ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන්නේ වෙලාවේ කවුද? සේනාධිනායකයා හැටියට මහින්ද රාජපක්ෂ ඉන්න ඇති. නමුත් ඒකට නායකත්වයේ දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා. මහින්ද රාජපක්ෂ බලයට එනකොටත් මේ යුද්ධෙන් භාගයක් අනිත් සේනාධිනායකයන්ට දිනලා තිබුණා. 89 නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම 89 නෙමෙයි සමා වෙන 92 මුදව ගත්තේ. එල්ටීටී ග්‍රහණය තිබුණ නැගෙනහිර පළාත මුදව ගත්තේ ඩීබී විජේතුංගයි රනිල් වික්‍රමසිංහයි. ඊට පස්සේ 96 යාපනයේ කච්චේරියේ ප්‍රභාකරන්ගේ ප්‍රධාන කාර්යාලය දාලා තියෙන යුගයක සම්පූර්ණයෙන්ම යාපන අර්ධද්වීපයේ එල්ටීටීඑම් මුදවා ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඒ වෙලාවේ තමයි ඒ අය මුලටිව් කැලෑවට ගිහිල්ලා හැංගුනේ ඒ අයගේ අවසාන කොටසේ. නෑ දැන් බලන්න එතනදී 96 දී ඒක මුදාගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. 2009 දී මේක මුදාගන්නේ සරත් ෆොන්සේකා. එතෙන්දී එන්නේ මහින්ද රාජපක්ෂ. නෑ බලන්න විසංවාදය. නෑ ඔබතුමාට මහින්ද ආරක්ෂා කරගන්න වුණාවක් ඇති. නමුත් අපි ඔබතුමා මේ අර්ථකථන දෙන්න උත්සාහ කරන්නේ පාඩම්. හරි ඒක අපි ඉදිරියෙන් අහන්නේ. ඔබතුමාට එතනදී සේනාධිනායකයා ඒක කිව්වා. දැන් නමුත් ඔබතුමා හදන්නේ එතෙන්දී මහින්ද රාජපක්ෂ විතරයි කියන එක පෙන්වන්න. දැන් ඒ කියපු නිසා තමයි මම කිව්වේ මේක රිලේ එකක් වගේ මේ රංගන. හරි මේක රිලේ එක අවසාන කොටස දුවන්නේ දුවන එකේ නේද? අවසාන බැට්නේ කරගෙන දිව්වේ මහින්ද රාජපක්ෂද සරත් ෆොන්සේකාද? ඔබ කියන්නේ අවසාන බැට්නේ කරගෙන ඔය කියන රිලේ එකේ දිව්වේ මහින්ද රාජපක්ෂද සරත් ෆොන්සේකාද? ඇත්තම කතා කරනවා නම් ඔය අවසානේ නෙමෙයි මුල ඉඳන්ම දුවන්නේ හමුදා ප්‍රතිවරු. ඇත්ත කතාව. ඔබතුමා කියපු තර්කය උඩ මම ජනාධිපතිවරුන්ගේ නම දුන්නට අවසානයේදී ගෞරවයේ ප්‍රධාන ගෞරවයේ හිමිවෙත්වේ හමුදාපතිවරයාට. නමුත් හරි ඒ වෙලාවේ කිව්වා වගේ හමුදාපතිගේ නම මතකද ඔබට? වඩමරච්චි සටනේදී අවසානයේදී හැරිලා එන්න සිද්ධ වුණේ හමුදාපතිවරයා නිසාද නැත්නම් රටේ නායකයා දීපු අන නිසාද? සේනාධිනායකයා දීපු අන නිසාද? ඒක එක එක තත්වයන්. නමුත් හමුදාපතිවරයෙකුත් හොඳ හමුදාපතිවරයෙක් ඉන්නව නම් සේනාධිනායකයාට තුමිය හරි මොනවා කිව්වත් හැරිලා ඉන්නේ නැහැ. 2009 දී ජාත්‍යන්තරයේ බලපෑම එද්දි ප්‍රභාකරන්ව රකින්න විවිධ බලපෑම් ඒ පක්ෂපාල බොරුවක් ජාත්‍යන්තරයේ
කවදාවත් ප්‍රභාකරන් රකින්න බලපෑමක් ආවේ නැහැ. මුළු ජාත්‍යන්තරම බොහොම කැමති වුණ ප්‍රභාකරන් ඉවර කරනවට. ඒ නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව වගේ රටවල් මේකට මැදිහත් වෙන්න පුළුවන් වුණා දැක්කේ නැහැ වගේ හිතියේ. මොකද ඒ අයටත් අපිට වගේම ප්‍රභාකරන් නැති කරගැනීමේ උමනාවක් තිබුණා. නමුත් ඒ අයට තිබුණ එකම දේ තමයි ඒ නැති කරගන්න ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට හානියක් වෙන දේ අවම කරන්නයි කියලා කිව්වේ. මට මම මේක ගියසරේ විදේශ ඇමතිවරයා වශයෙන් ඉන්නකොට 2006 ඒත් ඇමරිකාව කියපු දෙයක් තියෙනවා. ඕගලන් යුද්ධයට යන්න, හැබැයි යුද්ධයට යන්න ඉස්සෙල්ලා දෙමළ ජනතාවට විසඳුමක් දීලා ඒ විසඳුම අතේ තියාගෙන යන්න, ඒ විසඳුමට LTTE එකඟ වෙන්නේ නැත්තම් අපිත් ඕගලන් එක්ක අපි උදව් කරලා LTTE ඉවර කරන්නම් කියලා. නමුත් අපි ඒක කරන්නත් ලෑස්ති වුණේ නැහැ. මොකද මෙතෙන්දී අපි අන්තිමට මොකද්ද කරේ? සාමාන්‍ය දෙමළ ජනතාවත් LTTE ගොඩට තල්ලු කරලා ඔකමට ගැහුවා. ඔන්න ඕකයි තිබුණ වරද. දැන් දකුණේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ 70 ගණන් වල තිබුණ තත්ත්වය අතතේ ජනතා විමුක්ති පෙරමුණේ 10 දෙනෙක් මාතර මගේ වල්පොල ගමේ හැංගිලා හිටියයි කියන පළියට අහසින් ඇවිල්ලා මුළු ගමම විනාශ කරා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අන්නේ ඒ වගේ ඒවා නොකර කරන්නේ කිව්වට අවසානයේදී ඒ අවාසනාවන්ත සිදුවීම් නිසා මේක යම් පැල්ලමක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ පැල්ලමත් දැන් මකාගෙන යන්නේ. ඒ පැල්ලමත් අපි මකාගෙන යන්නේ. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ අද දේශපාලන සලකුණ තබන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිල මහතා. අමතුමනි අපි ටිකක් වෙනත් මගකට යමු. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ 2015 ජනවාරි 8 වෙනිදා වෙනසට යම් ආකාරයකින් දායක වුණා. හැබැයි ඔවුන් වර්තමානයේ මේ ආණ්ඩුව පිළිබඳව තියෙන කියවීම එතරම් සුබදායි නෑ. අපි ඔවුන්ගේ කියවීමට යමු. මේ හවුල් ආණ්ඩුව එකට ගියාට පක්ෂ දෙක වෙනම බල අරගල දෙකක ඉන්නේ. එහිඳ තමයි මැතිවරණ කල්දා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් උනේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒක තමයි සටන් පාඩ. දිනසිය ඇතුළත ඒක කරගන්න දුන්නේ නැහැ. ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණාම පක්ෂයේ බලවමනා විදිරියට. ඒ නිසා තමයි දැන් හදිසියෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. අපි එකඟ නැහැ. අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව හදන්න ඕනේ නැහැ. ඒවා පස්සට කල් දාමු. මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ ජනතා න්‍යාය පත්‍රය නෙමෙයි. යහපාලන ආණ්ඩුව පිහිටවපු අලුත මදු සමය ගතක. ඒ මදු සමය අවසන් වුණාම කවුරුත් බලාපොරොත්තු වෙන අලුත් දරුවෙ. ඒ අලුත් දරුවා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් ඇත්තටම යහපාලනයෙන් සමන්විත වෙච්ච දරුවෙ. හැබැයි අද අපිට පේන්න තියෙන්නේ යහපාලන මදු සමය අවසන් වෙනකොට බිහි වෙන්න හදන්නේ ආර්ථික වශයෙන් ණය උගුලක පැටවෙච්ච, බදුබර පැටවෙච්ච, රාජ්‍ය සම්පත් විකුණා දාන, සහනාධාර කප්පාදු කරන, දේශපාලන වශයෙන් විධායක ක්‍රමය පවත්වාගෙන යන විකෘති දරුවෙක් බිහි වෙන්න දරන උත්සාහයක් තමයි දැන් අපි ඉස්සරහ තියෙන්නේ. ගරමතුමනි, අර මුලින් අපි ප්‍රශ්න අහනකොට මේ ආණ්ඩුවේ පරස්පරයන් තියෙනවා, ගැටුම් තියෙනවා කියනකොට ඔබ කිව්වා මහින්ද රාජපක්ෂලාගෙන් වැටුප් ලබන පිරිස් මාධ්‍ය වලින් තමයි මේ කටයුත්ත කරන්න කියලා. එතකොට මේ විජිත හේරත් මහතාත් මහින්ද රාජපක්ෂගෙන් යම් වරදාන වරප්‍රසාද ලබාගෙනද මෙහෙම කියන්නේ? නෑ, විජිත හේරත් නම් මම හිතන්නේ මහින්ද රාජපක්ෂගෙන් වරප්‍රසාද ලබා ගන්නෑ. නමුත් ඒගොල්ලන්ගේ පැත්තෙනුත් පක්ෂයක් හැටියට ආණ්ඩු පක්ෂය තුළ යම් යම් මතභේද අර්බුද තියෙනවායි කියලා පෙන්වීම ඒ අයටත් යම් එක්තරා දේශපාලන වාසියක්. ඇත්තෙන්ම විජිත කියන කාරණා කීපයක් තියෙනවා. අර මේ අලුත් දරුවාට සැරින් සැරේට කැස්ස හැදෙනවා, හිඹිරිසාව හැදෙනවා. නමුත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳයි. නමුත් එතුමා විදිහට අංගවිකල දරුවෙක් බිහි වෙන්නේ කියලා. දැන් දරුවා බිහි වෙලා ඉවරයි. දැන් දරුවා අපි මේ පොඩ්ඩ හොඳ පුරවැසිය හොඳ ලොකු වෙලා රටට සේවයක් කරන තත්වයට, අලුත් රටක් ගොඩනගන තත්වයට ගෙනීමට කටයුතු කරන්නේ යම් යම් බාධක තියෙන්න පුළුවන්. නමුත් විජිත කියපු එක කාරණාවකට මම එකඟ වෙන්නේ නැහැ. එතෙන්දී ප්‍රධාන දේ දිනසීයේදී විධායක ජනාධිපති දුවය අහෝසි කළා පාර්ලිමේන්තුවට බලතල පවරනවායි නොකරයි කියන එක අසාධාරණ චෝදනාවක්. මොකද ඒ වෙලාවේ අපි ඒ පාර්ලිමේන්තුවේ බලතල යම් ප්‍රමාණයක් පොරොන්දු තුළ තිබ්බනේ නෑ හතියනවා නෑ. නමුත් එතෙන්දී අපිට උසාවියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් මේවට 3-2 අවශ්‍යයි කියලා කිව්වා. යම් මේවට 3-2 සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියපු නිසා අපි 3-2 කරන්න පුළුවන් සියලු බලතල කප්පාදු කරලා
අපි ඊට පස්සේ විශේෂයෙන්ම ජූලි මා අගෝස්තු මාසේ මැතිවරණයේදී අපි කිව්වා මේ මෙතන මැතිවර මේ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි අපි පැහැදිලිවම අලුත් ආණ්ඩුව හැදුවයින් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ඒ කියන්නේ ශ්‍රී ලංකා ජනරජයේ තුන්වෙනි ජනරජ ව්‍යවස්ථාව දැන්ට 72 එකක් ආවා 78 එකක් ආවා ඒ දෙකම අපි හිතන්නේ අද වර්තමාන ලෝකයට ගැලපෙන්නේ නැහැ ඒ වගේම මේ විධායක ජනාධිපතිතුරය මේ වර්තමානයට ගැලපෙන්නේ නැති නිසා අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවායි කියලා ඒ විවස්ථාව ඒ එතන තියෙන ගැටුම නේද එතුමා කියන්නේ ඒ එහෙම කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තියෙන ඒ කාරණේ නෙමෙයි කියන්නේ තියෙන්න පුළුවන් නමුත් ඒක මම මුලින් කිව්වා වගේ ඒක ගැටලුවක් නොවෙන්නේ ඒ මතය තමයි අද ජනාධිපතිතුමා ඉන්නේ දැන් ඔබතුමා මට දොස් කිව්වා ශ්‍රී ලංකා මේ මේ මෙතන අර ජනීවා මේක සම්බන්ධයෙන් මේ ජනාධිපතිතුමාගේ මතයක් තියෙනවා තව මතයක් මෙහෙ තියෙනවායි කිව්වයි කියලා රටක හැම දෙයක් ගැනම මත කීපයක් තියෙන්න පුළුවන් නමුත් ජනාධිපතිතුමාගේ පැත්තෙන් එතුමාගේ අවංකභාවය එතුමා ඔප්පු කරේ ඇත්ත වශයෙන්ම එතුමාම තමයි යෝජනා කරේ මට මතකයි දෙසැම්බර් මාසේ අන්තිම හරියේ ජනවාරි මාසේ 9 වෙනිදා මගේ ජනාධිපති ධූරයට පළවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන දවසේ මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අලුත් ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක යෝජනාව ගේන්න ඕනේ කිව්වා. ඒ කියපු විදිහටම 9 වෙනිදා ඇවිල්ලා කතා කරලා ඒක සම්මත වෙන්න සති කිහිපයක් ගියා. නමුත් ඒ එතුමාගේම අදහසක් අනුවයි ඒක ක්‍රියාත්මක කරේ. දැන් මේ වෙනකොට ඒ විශ්ව ව්‍යවස්ථා සම්පාදක සභාව කටයුතු බොහොම හොඳින් කරගෙන යනවා. අපි විශ්වාස කරනවා සෙප්තැම්බර් මාසේ වෙනකොට ඒ අවසන් කෙටුම්පතේ කොපියක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා. අපේ නම් විශ්වාසයේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම ඒ කියන්නේ ඊළඟ අයවැය විවාදයට ප්‍රථම අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න හැකි වෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඒ අතරතුර කිව්වා වගේ විජිත කියනවා වගේ මේක අපිට ඕන නැහැ මේක මේ 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 විධායක බලතල තියෙන්න ඕනේ විධායක බලතල තිබ්බොත් තමයි රට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා විවිධ මත තියෙනවා. ඒක සාධාරණයි. නමුත් ඒ තර්ක වළංගු නැහැ. අද ලෝකයේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාව කියන්නේ ලංකාවටත් වඩා විශාල වශයෙන් ප්‍රාන්තවලට බලය බෙදපු රටක් වුණත් අගමැතිවරයා හැටියට අද මෝඩි ජනාධිපතිතුමාට ඒ පාර්ලිමේන්තු බලතල තුලින්ම රට පාලනය කරන්න පුළුවන්. ඉතින් යලිවතාවක් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇත්තටම විධායක බලතල දෙන්න අපි බය නැහැ. නමුත් එතුමාගෙන් පස්සේ ආයිමත් වතාවක් කවුද කවුරුවත් ওই පුටුවට එයිදෝ කියන්න බෑ. ඒ බයක් තියෙනවා ඒක. ඒ බයක් තියෙනවා. ඒක නිසා මෙතුමාගේ කාලේ අපි ඇත්ත වශයෙන්ම මෙතුමාගේ බලතල මීට වඩා තියාගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම එතුමාගේ කාල සීමා අවසන් වීමත් සමගම මේ විධායකය යන්නම ඕනේ රටට යහපතක් වෙන්න නම්. අමතුමනේ ලංකාවේ දේශපාලනය දිහා කියන්නේ දැන් ඔය නිල තොරතුරු ඇසින් නොබැලුවත් යම් යම් ප්‍රකාශමාන වීම එක්ක ගණන් හදලා බැලුවහම අර විජිත හේරත් මහත්මයා කියන කාරණාවට යම්කිසි වටිනාකමක් එනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ විවිධ ආර්ථික ප්‍රතිපත්තීන් ගැන මත කීපයක් පේන්න තිබුණා. විවිධ පත්කිරීම් ගැන මහ බැංකු අධිපති ධුරය මේ විදිහට ඊට පස්සේ දැන් ඔබ කොච්චර නැහැ කිව්වත් විදේශ විනිසුරුවන් සම්බන්ධ ගැටලුවක් අපට පෙනෙනවා. ඔබත් කියනවා තුන්වෙනි මතයක් තියෙනවා කියලා. මේ සියල්ල මැද ඔබ ඉතා සියුම් ලෙස ජනාධිපතිවරයාට නැවත සිහි කැඳවනවා නේද මේ සාකච්ඡාව පුරත් ඔබ එදා කිව්වේ මේකයි මේකනම් වෙනස් කරන්න එපා කියන පණිවිඩේ නේද මේ දෙන්නේ හිමි. නෑ මම ඇත්ත වශයෙන්ම එතුමාට සිහි කැඳවීමක් කළ යුතු නැහැ කියන එකයි මං කිව්වේ. මොකද මම මුලින් කිව්වා වගේ ජනවාරි මාසේ මේක කරන්න ඕනේ කිව්වේ එතුමාමයි. ඉතින් අපි නෙමෙයි. එතුමා රාජ්‍ය නායකයන් හම්බ වෙනකොට මේක කියනවා. එතුමා ඉතාමත්ම අවංක හදවත පිරිසුදු පුදුම නායකයෙක්. එතුමා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අර වටේ ඉන්නවා කිව්වේ සමහර වෙනස් අදහස් තියෙන. ඔව් වෙනස් අදහස් තියෙනවා. නමුත් අවසානයේදී එතුමා නිවැරදි තීන්දුව ගනිවි. එතුමා ජනවාරි මාසේ මේ ව්‍යවස්ථාදායක සභාව යෝජනා කරනකොටත් ඒ අදහස් තියෙන අය ඒ විදිහටම හිටියේ. ඒ කියන්නේ එතුමා වටේ ඔබට අනුව වැරදි අදහස් තියෙන පිරිසක් මේ මොහොතේ. ඒ වැරදි නෙමෙයි. ඒක වැරදිද හරිද කියලා මට කියන්න බෑ. අපි විශ්වාස කරනවා අපේ ප්‍රතිපත්ති වලට අපි ජනවරම ලබාගත්ත දෙයට පටහැනි ඒ අදහස. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සමග පවත්වන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡා වටේට අපි ප්‍රවිෂ්ඨ වන්නේ ගරමිතුමනි වර්තමානයේ තවත් මතුවන කාරණයක් පිළිබඳව විවිධ මාධ්‍ය හමුවල සහ දේශපාලන වේදිකාවේ අදහස් කිහිපයක් පළ වුණා අපි ඒ සම්බන්ධ අදහස් වලට යොමු වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයලා මෙච්චර කාලයක් බලාගෙන ඉති බටහිරදී. හැබැයි දැන් පළමු වතාවට අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශයට පත් කරන්න තිබෙනවා. බටහිර රාජ්‍යයන්ගෙන් මිදලා අපි ආසියාව කරේ අවධානය යොමු කළ යුතුයි කියලා. හැබැයි ඒ සාකච්ඡාවට අවතීර්ණ වෙන්නේ වෘත්ති වේදික විශාල විරෝධයකට ලක් වී තිබෙන එඩ්ගා ගිවිසුම අත්සන් කර ගැනීම වෙනුවෙන්. දැන් එඩ්ගා ගිවිසුම අත්සන් කරන්න යන මොන විරෝධතා ප්‍රකාශ කළත් ඒක අත්සන් කරනවායි කියලා දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා. මේ එඩ්ගා ගිවිසුම අත්සන් කරනවා කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකය තාක්ෂණය මේ සියල්ලක්ම ඉන්දියාවට පාවා දීමක්. කතාව තමයි මේ තීරණ ගන්නේ ආර්ථික සාධක මත නෙමෙයි. එදා මහින්ද රාජපක්ෂ රජය පරාජය කළා. මේ රජය බලයට පත්වීම සම්බන්ධයෙන් කරපු උපකාර වෙනුවට මේ ප්‍රතිඋපකාර. විදේශ අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධ මත පිළිබඳ ඔබේ අදහස කුමක්ද? අර සුපුරුදු දේශපාලන අවස්ථාවාදීන් කීප දෙනෙක් මම මේ කතා කරන්නේ අනුර ගැන නෙමෙයි. ඒකෙන් ඔහු ආරක්ෂා කරන ඔහුගේ මතය හා සමාන මත තමයි අනිත් අය ඉදිරිපත් කළේ. නෑ නෑ අනිත් නමුත් අර හාමුදුරුවෝ මට පේන්නේ ඊට වඩා හොඳයි දන්න බණ ටිකක් කිව්වනම්. ඊට පස්සේම නොදන්න දේ ගැන කතා කරන්නේ නැතුව ජීඑල්පීරිස් ඇමතුමා හිටපු ඇමතුමා අපි දන්නවා මේ රටේ බිහි වූ තවත් අවස්ථාවාදී දේශපාලනඥයෙක් මට තාම මතකයි සිදුනෙමු ව්‍යාපාරය අපිත් එක්ක ඇවිල්ලා මේ රට තුල ඉන්දියාවටත් වඩා බලය බෙදීම් කළ යුතුයි කියලා දේශන පැවැත්තුවා. පොලිස් බලය දෙන්න ඕනේ කියලා ඔබ ඔවුන් ඔවුන් කියන කරුණුවල තියෙන දේ ගැන කතා කරනකොට ඔබ ඔවුන්ගේ පුත්‍රයයි මේ අය හැමදාම කරන්නේ ආණ්ඩුවේ ඉන්නකොට එකක් කියලා විපක්ෂයේ ඉන්නකොට තව එකක් කියන එක විතරයි. නමුත් අපි මම ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් බොහෝ දුරට එක ස්ථාවරයේ හැමදාම එතෙන්දී මම කියනවා ආසියාව වෙනු පැත්තට අපි යොමු වෙනවයි කියන්නේ මේ අනිත් ලෝකයේ අනිත් රටවල් ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. එතුමා කියන්නේ බටහිර දිහා බලන් ඉඳලා බැරි තැන දැන් ආසියාව දිහා බලන්න. බැරි තැන නෙමෙයි අද මුළු ලෝකෙම මම කියපු විදිහට. අද මුළු ලෝකයාම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ අනාගත ගමන වටා රොක් වෙලා තියෙනවා. අපි දැක්කා අපේ විදේශ ප්‍රතිපත්තිය පසුගිය කාලේ එක පැත්තකට විතරක් බර වෙලා අවසානයේදී මේ රටේ විධායක ජනාධිපතිවරයාට පිටරටකට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා ස්වාසිලන්තයට යුගන්ඩා වැනි රටවල් වලින් විතරක් ආරාධනා එන තත්ත්වයක් තිබුණ කාලයක් තිබුණා. නමුත් ඒ සියල් අර මම මුලින් කියපු හේතු නිසා වෙනස් වෙලා අද ජාත්‍යන්තරයට ගියාම සිරිසේන මැතිතුමා G7 සමුළුවට ගියාම එතුමා වාඩි වෙලා ඉන්න පුටුව ළඟට ලෝකේ බලවතුන් 7 දෙනාම ඇවිල්ලා එතුමත් එක්ක කතා කරා. මේක මේ පූර්ව සැලැස්මක් නෙමෙයි, මේ තියෙන ගෞරවය ආදරය සහ ලංකාවට අද යන ලංකාව යන ගමනට තියෙන සැලකිල්ල නිසායි ඒකට වෙන්නේ. ඒ නිසා ඒ තුලින් අද ලෝකයාගේ තියෙන සහයෝගය අරගෙන ලංකාව ආසියාවේ සහ ඉන්දියන් සාගරයේ ප්‍රබල වෙළඳ ආර්ථික සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණයි අපිට තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි ආසියාව ගැන කතා කරන්නේ. මොකද අපි ලෝකයාගෙන් උදව් ගත්තත් අපේ භූගෝලීය පිහිටීම තියෙන්නේ ආසියාවේ නම් අපි ආසියාව වටේ ඉන්න රටවල් එක්ක විතරක් ආශ්‍රය කරනවයි කියන එක නෙමෙයි. අපි ආසියාවේ ප්‍රබලයක් බවට අඩුම ගානේ අපේ ජීවිත කාලයේ බැරි වුණත් 2030 2040 2050 වෙනකොටවත් ප්‍රබල දේශයක් බවට පත්කිරීමට අවශ්‍ය අත්විවරම මේ කාලය තුලදී මේ අවුරුදු පහේදී අපි දාන්නට සූදානම්. ඒකට චීනය ලොකු දායකත්වයක් සපයනවානේ අවසානයේ. ඇත්ත වශයෙන්ම චීනය හැම රටක්ම ලොකු දායකත්වයක් සපයනවා ඉදිරියේදී. චීනයත් අපේ හොඳ මිත්‍රයෙක්. නමුත් ඉස්සර වගේ අපි මේ එක රටක් වෙනුවෙන් යැපෙන්නේ නැහැ. එක රටක් වෙනුවෙන් අනිත් සියලු රටවල් තරහ කරගන්නේ. හැබැයි දැන් අපිට සමත් කරහපු කාරණාව අර ප්‍රතිඋපකාර දක්වන අපේ
දන්නවා චීනය ලංවීම නිසා ඉන්දියාව නොසතුටින් හිටියා කියන කාරණා. නෝ කිසි වැඩක් එහෙම කිසි හේතුවක් නැහැ. ඊට පස්සෙම ඉන්දියාව සහ චීනය සමහර ප්‍රදේශවල මං හිතන්නේ ඉදිරියේදී ඔබතුමන්ලට බලා ගන්න පුළුවන් වෙයි තමන්ගේ ආයෝජන එකිනෙකාට මේ අසල්වැසියන් හැටියට වැඩ කරන්නත් සූදානම්. ඔබතුමා කියන ජනවාරි 8 දේශපාලන වෙනසට ඉන්දියාව කිසිම ආකාරයක දායකත්වයක් දුන්නේ නැහැ කියලාද? නැ කිසි ඒ අයිති දායකත්වයක් දෙන්නේ කොහොමද? ඡන්දෙ තියනවාද ලංකාවේ? ඒ උතු නැත්තම් තමිල්නාඩුවෙන් එව්වද කවුරුවත් හොර ඡන්ද දානවා කියන්නේ? ඔබ 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 දන්නවා රටක් ජනාධිපතිවරණයේ රෝහත් සේවයට ලංකාවේ මොනවද කරන්න පුළුවන්? මට කියන්නේ. මොනවද නොකරන්න පුළුවන් කියලා මම කියන්නේ. රෝහත් රෝහත් සේවයට කරන්න පුළුවන් නම් යම් යම් දේවල් මං හිතන්නේ පසුගිය කාලේ වෙච්ච දේවල් මේ තුලින් සිදු වෙන්නේ නැහැ. රෝහත් සේවයේ නියෝජිතයන් වතු කර ඇතුළු ප්‍රදේශවලට පැමිණ සිටින්නේ නැහැ. මේ සම්ප්‍රදායක අර විමල් වීරවංශ වැනි ලිංගෙන් බංගේ තියෙන සම්ප්‍රදායක ඉන්දියන් විරෝධය විතරයි. ඒ හැම අස්සක් මුල්ලක් අස්සෙම ඉන්දියන් කුමන්ත්‍රණයක් මේ දකින්නවා. ඒක බොරුවක්. ඉන්දියාව කියන්නේ හැමදාම අපේ මිත්‍රයෝ අපේ යාළුවා අපිට උදව් කරපු අය. අපේ උරුමේ තියෙන ඉන්දියාවේ. ඉතින් ඒකට දැන් මේ බය වෙලා ඒ අයට මේ නිඳා කරන්න අපිට අවශ්‍ය නැහැ. අපිට එවැනි ප්‍රබල අසල්වැසියෝ ඉන්න එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. ලංකාව කියන්නේ කළගුණ සැලකීමක් නෙවෙයි. නෑ ඒක කළගලුව සැලකීම නෙවෙයි. මම හිතනවා එත්කා ගිවිසුම ඇත්ත වශයෙන්ම තියෙන වාසි ලංකාවට වැඩි ඉන්දියාවට වඩා. ඒ කියන්නේ වෘත්තාගේ විසුම අපි යන්න ඕන දෙයක්. වෘත්තිකයන්ගේ කොතරම් බාධකාවක් නැත්නම් ඔවුන්ගේ යෝජනා මේක යා යුතුයි කියන එක. සමහර තීන්දුව ගන්න වෙනවා රටට යහපත් තීන්දුව නම්. ඔය ඉන්න පතුවෙන් බලලා පතු වාසි ගන්න බලන අයගේ තීන්දුව වලට අපිට යට වෙන්න බෑ. ඒවා කෙරෙන්න ඕනේ. ලංකාවට එත්කාගේ විසුම විතරක් නෙමෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනේ. ඒවා කෙරෙන්න ඕනේ. මොකද ඒ අපේ දරුවන් වෙනුවෙන් ඒවා කරෙන්න ඕනේ. අද බලන්න මේ පෞද්ගලික විශ්වවිද්‍යාල එපයි කියන්නේ මේ සුළු පිරිසක්. හැබැයි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඒ ලෙවල් ගන්නවා. උසස් පෙළ පාස් වෙනවා. නමුත් කී දෙනාද විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ? පුළුවන්කමක් තියෙන්නේ. සුදුසුකම් තිබුණත් ඇතුල් වෙන්නේ 25,000යි. නමුත් අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියනවා ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුව සයිටම් නැත්නම් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ සූදානමක් තියෙනවා කියලා. නෑ මම ඒක පවර ගන්නවද නැද්ද කියන එක මට කියන්න බෑ. මේ මගේ මතය. මේක මගේ ප්‍රතිපත්තිය. මම කියන්නේ ලංකාවේ දරුවන්ගේ අනාගතය ගැන හිතනවා නම් අපි පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න ඕනේ අර කියපු හේතුවට. 25,000ක් හැම අවුරුද්දෙම 175,000ක් විතර දරුවෝ ඒ ලෙවල් පාස් වෙලා නිකන් ඉන්නේ. සල්ලි තියෙන අය පිටරටවල වලට පිටරට විශ්වවිද්‍යාල වලට යයි. නමුත් ලංකාවේ ඉතුරු වෙන දරුවන්ට පිටරටින් විශ්වවිද්‍යාල ගෙනාවොත් ඒ අයට මේ හොඳ හොඳ තැන් ඒ මොකද අපිට පුළුවන් ඒ අයත් එක්ක කතා කරලා හැම විශ්වවිද්‍යාලෙම ස්කෝලර්ෂිප් ශිෂ්‍යයන් 125ක් 130ක් වෙන් කරන්නයි කියලා තියන්නේ. නොමිලේ ලංකාවේ ශිෂ්‍යයන් යම් ප්‍රමාණයක් ගන්න ඕනේ කියන්නේ. ඒ තුලින් මේ දරුවන්ට හොඳ ගණාගතයක් හිමි වෙනවා. හැබැයි සයිටම් එක වැට් එක මේ කාරණා ගත්තම මේ හැම එකටම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ තියෙන මතවාද දෙකක්. නෑ ඇත්ත වශයෙන්ම මතවාද දෙකක් තිබුණත් අවසානයේදී රටට යහපතක් වෙන තීන්දුවකට අපි එන්න පුළුවන් වෙලා තියෙනවා. පොඩ්ඩ අමතක කරන්න එපා. අහසයි පොළොවයි වගේ වෙනස් අදහස් තිබුණ පක්ෂ දෙකක් මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් කාලයක් යනවා මේවා එකම පීල්ලේ එකම විදියට අපිට ඕන විදියටයි කියලා හිතන්න බෑ. ඒ අදහස් ප්‍රකාශ කිරීම තුලින් තව තවත් මේ යන මාර්ගය මං හිතන්නේ තවත් සියුම්ව පියක් වගේ තව තියුණු වෙනවා. තියුණු වෙන්න තිබුණා මහ බැංකු කතන්දරය තව ඩිං ගන්නේ දෙමතුමනි. නෑ නෑ ඒක හොඳ අවසානයේදී ඇත්ත වශයෙන් මේක හොඳ තීන්දුවක් ගත්තනේ. අමාත්‍යතුමනි ඔබ මේ අහන්නත් ඕනේ මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබතුමා කෝ මම එදා කියූප එකමයි අද කියන්නේ කියලා. කොහොමද අහසයි පොළොවයි තියෙන පක්ෂ දෙකට මාරු වෙවි එකම දෙය කියන්නේ? මොකද්ද? ඔබ දේශපාලක. ඔව් ඇත්ත වශයෙන්ම මම එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට මාරුුනේ අවසානයේදී මම පිළිගත්ත ප්‍රතිපත්ති මම දේශපාලනයට ආපු ප්‍රතිපත්ති වලට ආත්පසින්ම වෙනස්ව මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවායි කියලා තේරුණ දවසේ තනතුරු ලෝභයෙන් මට ඒව ගැන විවසගෙන ඉන්න තිබුණා. නමුත් මම එළියට බැස්සා මේ වෙන කවුරුවත් එළියට බහින්න අවුරුදු 7කට ඉස්සෙල්ලා. අවුරුදු 7ක් විපක්ෂයේ හිටියා. ඉඳලා
ඊට පස්සේ 2010 දී එක්සත් ජාතික පක්ෂයට ආවේ. මම හිතුවා එක්සත් ජාතික පක්ෂය තුල අද විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ එක්සත් ජාතික පක්ෂය මගේ අදහස් වලට බොහෝසේ සමාන පක්ෂයක් හැටියට මම දැකපු නිසායි මම ඒ පක්ෂයට ආවේ. අද ඇත්ත වශයෙන්ම ආපු මොහොතටත් වඩා මම මේ පක්ෂයට ආදරේ. හොඳයි, අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා අර දරුවන් ගැන සඳහන් කරා. නමුත් ඊට කලින් ඔබතුමා සඳහන් කරා මේ ප්‍රභාකරන්ගේ ළමයා මැරිච්ච එකට මට දුකයි කියලා. ඒ කියන්නේ දකුණේ අම්මලාගේ දරුවෝ මැරිච්ච එකට, කැමති ගොල්ලාගේ දරුවෝ මැරිච්ච එකට මේ වගේ ඔබතුමා දුක. ඔක්කොමට වඩා දන්නවා දකුණේ අම්මලා දන්නවා ඒ අම්මලාගේ දරුවන් වෙනුවෙන් මං කොච්චර මහන්සි වුණාද කියලා. 1990 මව්වරුන්ගේ පෙරමුණ හදලා අන්තිමට දකුණේ දරුවන් පිලිස්සෙන තැන් වලට ගිහිල්ලා. හැබැයි එහෙම එහෙම තියෙද්දී උඩ අරගෙන කියවෙන්නේ එක පැත්තක් මේ අපි මේ ප්‍රතිපත්ති මාරුවට. මේ මාතුක කිසි දෙයක් මාරු නෑ. මම කියන්නේ උතුරේ මැරුණත් දකුණේ මැරුණත් නැගෙනහිර මැරුණත් මැදෙම මැරුණත් හැම ජීවිතයක්ම එක හා සමාන වටිනාකමක් තියෙනවා. අර වෙලේ අපි කතා කරේ මේ යුද්ධය ගැන කාලේ. ඒ වගේම මට විශාල දුකක් අපි මම ඒවා ගැන කතා කරා අපේ සාමනීරවරු නැගෙනහිර පළාතේ පිලියන් විසින් පිලියන් සහ කරුණාම්මාන් විසින් මරලා දාලා ඒව කරපු කාලේ ඔය මේ වෙන කවුරුවත් කතා කරන්න හිටියේ නැහැ. ඇත්ත වශයෙන්ම LTT සංවිධානයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ ඉඳගෙන වැඩියෙන්ම විවේචනය කරපු එක්කෙනෙක් හැටියට තමයි 2000 මේව මං හිතන්නේ ඔබතුමන්ලා දන්නෝ ඇති අමතක වෙලා ඇති 2000 මහමැතිවරණයේදී ලංකාවේ 4 දෙනෙකුට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද පොලට යන්නේ නැතුව ගෙදර ඉඳගෙන ඡන්දේ ලබා දීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරා. මොකද ඒ මොහොත වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට, ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාට, අනුරුද්ධ රත්වත්ත මැතිතුමාට සහ මට ඒ තිබුණ තොරතුරු අනුව ජීවිත තාජන ඉතා ඉහළින්ම LTT තිබුණ නිසා අපිට ඒ ඡන්ද දවසේ ඡන්ද දාන්න යනකොට ඝාතනය කිරීමේ සැලැස්මක් තියෙයි කියන බයට අපිට ඡන්ද දාන්න ගැසට් කරා ගෙදර ඉඳගෙන. ඉතින් අන්න ඒ වගේ අපි ඒ කාලේ LTT සංවිධානයේ තියෙන ම්ලේච්ඡ ත්‍රස්තවාදයට විරුද්ධ වුණේ. ඉතින් ඒකයි. ඒත් අපි ම්ලේච්ඡ ඒ ත්‍රස්තවාදය කොයි පැත්තෙන්? රාජ්‍ය ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, LTT ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, දේශප්‍රේමී ත්‍රස්තවාදය වෙන්න පුළුවන්. ඒකට අපි විරුද්ධයි. හොඳයි, බොහොම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරන්නට සූදානම් වන්නේ. ඔබතුමාට අවසාන වශයෙන් රට හමුවේ යමක් තබන්නට අවශ්‍ය නම් ඔබතුමාට අවස්ථාවක් දෙනවා. ඇත්ත වශයෙන්ම අපිට රටට මම මුලින් කිව්වා වගේ ඉතිහාසයේ නොලැබුණ අවස්ථාවක් ලැබිලා තියෙනවා. තව අවුරුදු දෙකකින් අපේ රටේ 70 උපන්දිනය අපි සමරනවා නිදහසෙන් පස්සේ අවුරුදු 70යි. අඩුම ගානේ මේ 70 නිදහස සමරන කොටවත් රටක් හැටියට ලෝකයාත් එක්ක ඉදිරියට ගිහිල්ලා මේ රටේ ජනතාවට විශේෂයෙන්ම තරුණ තරුණයන්ට ඒ අයට හිමි විය යුතු අනාගතය ලබා දීමට නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අපි එකතු වෙමුයි කියන ඉල්ලීමයි මම කරන්නේ. විදේශ කටයුතු අමාත්‍යතුමනි මංගල සමිරුවට මැතිතුමනි ස්තුතියි. අද සලකුණේ දේශපාලන සලකුණ ලැබුවාට හිතවතුනි රැඳී සිටියාට ඔබටත් ස්තුතියි. අපි සමුගන්නේ ලබන සතිය හමුවන බලාපොරොත්තු වෙමින් ඔබට සුන්දර සතියක් ප්‍රාර්ථනා කරමි. Thank you.